චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරං ච සාරතෝ ඤත්වා සාරං ච අසාරතෝ තේ සාරං අදි ගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති ඇරස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය වන්දනීය ධම්මානන්ද ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම විහාරස්ථානයේ අද දවසේ වගේම මේ දිනවල නොමැති වුණත් අපි තාම ගෞරවයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේව මතක් කරනවා. උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේගේ කැපකිරීම තමයි අපිට හැමදාමත් මේ කටයුතු සිද්ධ කරන්න ලැබෙන්නේ. ආශිර්වාදය තමයි හැමදාමත් ලැබෙන්නේ. ඉතින් උන්වහන්සේවත් මතක් කරමින් අපි ධර්මශ්‍රවණය කරන්නයි හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ. මූලික වශයෙන්ම මතක් කළ යුතු දෙයක් තියෙනවා. අපි හැමදෙනාම අරමුණු කරගන්නේ ධර්මශ්‍රවණය කරද්දී සියලු දුකෙන් නිදහස් වීම කියන කාරණාවයි. සියලු දුක් වලින් නිදහස් වෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ලෝකය අපි විශ්ලේෂණය කරගන්න ඕනේ, බෙදා ගන්න ඕනේ. අපේ මානසිකත්වය පිළිබඳව හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුමත කරපු මානසිකත්වයත් එක්ක ගැළපෙනවද කියලා හැම වෙලෙම විමසලා බලන්න ඕනේ. මොකක්ද අනුමත කරපු මානසිකත්වය? තමයි යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන දෙයට කියනවා ඵලයක් කියලා. ඒ මොකද හේතු නිසා සිද්ධ වෙන හින්දා. යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට කියනවා ඵල ධර්මයක් කියලා. කිසියම් දෙයක් මේ ලෝකේ හේතු නැතුව සිද්ධ වෙන්නේ නැති බව අනුදැන වදාලා. එහෙනම් හැම දෙයකටම හේතුවක් තිබිය යුතු තියෙනවා. ඊළඟට ඒ හේතුවෙහි නැත්නම් ඒ ඵලයෙහි නැති කිරීමක් තියෙනවද? හැම දෙයකම නැති කිරීමක් තියෙනවා. ඒ වගේම නිකම්ම නැති කිරීමක් නෙවෙයි, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. මෙන්න මේ හතරට කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය කියලා අපි අහලා තියෙනවා. අන්නේ අහලා තියෙන ධර්මය අපේ సంతානවල පැන නැගිනවද හරියට කියලා බලන්න ඕනේ. ආර්ය සත්‍යයන් වැරදි වෙන්නේ නැහැ. එතකොට ඒවා නිවැරදිව අපේ సంతානවලින් පැන නැගිනවද කියලා අපි නිබඳව විමසන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුමත කරපු චින්තනයක් තියෙනවා. ඒ තමයි මාර්ගඵලලාභීන්ගේ චින්තනය. රහත් උත්තමයන් වහන්සේට මේ ලෝකේ වැරදි සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ලෝකය ගැන වැරදි සිතුවිලි පහළ වෙන්නේ නැහැ. නමුත් අනාගාමී පුද්ගලයාට යම් ආකාරයක සමහර ශේෂයක් වෙච්ච වැරදි සිතුවිලි පහළ වෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් සකදාගාමී පුද්ගලයාට පහළ වෙනවා. ඊට වැඩි ප්‍රමාණයක්
සෝවාන් පුද්ගලයාට පහළ වෙනවා. හැබැයි ඊට වැඩි ප්‍රමාණයක් පෘථග්ජන පුද්ගලයෙකුට පහළ වෙනවා. සමහර දේවල් සමහර වැරදි සිතුවිලි පොඩ්ඩක්වත් ආය ඇති නොවන විදිහට සෝවාන් පුද්ගලයාගේ නැති වෙලා. ආය කවදාකවත් ඒ වැරදි සිතුවිලි ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් කියනවා නම් ආත්මීය හැඟීම්. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේ පංචඋපාදානස්කන්ධය පවත්වා ගැනීම පිළිබඳ අදහස් මාත්‍රයක්වත් ආත්මීය හැඟීමක් සෝවාන් පුද්ගලයෙකුට ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට අවබෝධ වෙන්න ඒ සිතුවිලි ඇතිවීම නැති වෙලා යනවා ක්‍රමානුකූලව. අන්තිමට අරිහත් තත්ත්වයට පත් වෙච්ච කෙනෙකුට මේ ලෝකෙ පිළිබඳ කිසිම මුලාවට පත් වෙච්ච හැඟීම් මාත්‍රයක්වත් පහළ වෙන්නේ නැහැ. මානයක්වත් අඩුම ගානේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අපි තේරුම් ගත යුතුව තියෙනවා මොකක්ද මේ අවබෝධය කියන්නේ, මොකක්ද කොයි විදිහටද අපි මේක මැනගන්නේ. අන්න අර අරිහත් පුද්ගලයාගේ ඒ උතුම් පුද්ගලයාගේ సంతානය තුල යම් යම් අවස්ථාවල උපදින්නා වූ මේ ලෝකය පිළිබඳ උපදින සිතුවිලි වල රටාව ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි කළ යුතුව තියෙන්නේ එතෙන්ට ළඟා වෙන්නයි ගන්න උත්සාහය ගන්න. එතෙන්ට ළඟා වෙන්න ගන්න උත්සාහයේදී පළවෙනියෙන්ම සත්‍යවාදීව කළ යුතුව තියෙන්නේ එවැනි මානසික තත්ත්වයක් එක්ක තමන්ගේ මානසිකත්වය සංසන්දනය කිරීමයි. කොච්චර අපගමනයක් මගේ චින්තනයේ තියෙනවද රහතන් වහන්සේගේ චින්තනයත් එක්ක? කොච්චර අපගමනයක්, අපගමනයක් කියලා කියන්නේ ඩීවියෂන් එකක්. කොච්චර අපගමනයක් මගේ චින්තනයත් රහතන් වහන්සේගේ චින්තනයත් අතර කොච්චර වෙනසක්, කොච්චර පරතරයක් තියෙනවද කියලා අපි ඉස්සෙල්ලාම විමසා බැලිය යුතු වෙනවා. ඒ සඳහා අපිට රහතන් වහන්සේගේ චින්තනය පිළිබඳව නොයෙකුත් ආකාරයේ අනුමාන ධර්ම අනුමාන කරගත හැකි තත්ත්වේ තේරගාතා තේරිගාතා ආදිය සහ නොයෙකුත් සූත්‍ර ධර්ම බද්දේක රත්ත සූත්‍රය වගේ සූත්‍ර ධර්ම ගත්තහම ඒ වගේ තියෙනවා. සෝවාන් පලස්ත පුද්ගලයා ඊළඟ බ්‍රහ්මජාල සූත්‍රය ගත්තහම පෘථග්ජන මනස තුල ඇතිවිය හැකි සියලු දෘෂ්ටි. දෘෂ්ටි කියලා කියන්නේ ඉස්සෙල්ලාම එතන ගැන චුට්ටක් කතා කරලා ඉන්න ඕනේ. මොනවාද මේ දෘෂ්ටි කියන්නේ? දෘෂ්ටි කියන ඒවා ඇති වෙන්නේ කොහොමද? ඒවාට තමන් වැරදිද නිවැරදිද කියලා හොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. එතකොට තේරෙනවා මේ අපි යා යුත්තේ කොතෙන්ද කියලා. දැන් මම කවුරු හරි පුද්ගලයෙක් ගැන කියනවා. අපි තුමු ලංකාවේ ඉන්න ජනප්‍රිය පුද්ගලයෙක් ගැන කියනවා. අපි තුමු දේශපාලඥයෙක් කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි කියනවා හිටපු ජනාධිපතිතුමා කියලා මම දැන් කියනවා. කියනකොට යම් කිසි පිරිසකට මෙයා හොඳයි කියලා අදහසක් ඇති වෙනවා. තවත් පිරිසකට මෙයා නරකයි කියලා අදහසක් ඇති වෙනවා. තවත් පිරිසකට මේ දෙකටම මධ්‍යස්ථ ප්‍රමාණයක් ඇති වෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඒ අදහස මේ වෙලාවේ ඇති කරගත්තේ අපිද? එක එක సంతానවල ඒ පුද්ගලයා ගැන කියනකොට ඇතිවෙච්ච අදහස තම තමන් ඇති කරගත්තාද ඇති වුණාද? ඒක මගේ වැඩක්ද? නෑ, මගේ වැඩක් නෑ. මට ඒක නවත්තන්න තිබ්බා. එනක මට නවත්තන්න පුළුවන්කම ඇත්තේ නෑ. එහෙනම් ඒක ඒ අදහස. ඊළඟට මම කියනවා ඉන්න ජනාධිපතිතුමා කියලා. කියලා ඉතින් මම මේ වටපිට බලනවා. මලොට මේ සමහර අවඥාවෙන් හිනා වෙනවා, සමහර ගෞරවයෙන් හිනා වෙනවා. සමහර අය මුකුත් නෑ නේද? එතකොට ඒ මොකද? ඒවා ඇති කරේ, ඒ අදහස ඇති කරේ මම ඒ ගැන කියනකොට තම තමන් තුළ సంతానවල ඇති වෙච්ච හැඟීම ඒ පුද්ගලයා ගැන මම ඇති කරගත්තද
නෑ. එනම් ඒක මම කරේ නෑ. එකන මේ ඇත්තු ඒ කරේ නෑ. එතකොට ළඟ ඉන්න කෙනෙක් හරි වෙන කෙනෙක් හරි හාමුදුරුවෝ මේ වචන කියනකොට ඔහේ ඇතිකර ගණ්ඩුවන් අදහස මේකයි කියලා කවුහරි කරවැව්වද? නෑ, කරවැවි නෑ නේද? එතුට මං කරෙත් නෑ, මම ඒක කරගත්තෙත් නෑ, වෙන කවුරුවත් මගේ සන්තානය තුළ කරවැව්වෙත් නෑ. එනම් කරන්නෙක් හෝ කරවන්නේ ඔය පැත්ත ඉන්නවද? මොකද කියන්නේ? කරන්නෙක් හෝ කරවන්නේ ඔය පැත්ත ඉන්නවද? නෑ. ඒක වෙනවා නේද? ඒක වෙනවා නේද? ඉබේද? ඉබේද වෙන්නේ. එහෙනම් කරන්නෙක්වත් නැත්නම් කරවන්නෙක්වත් නැත්නම් ඉබේනේ වෙන්න ඕනේ. ඉබේද වෙන්නේ නෑ නේද? කම්පියුටර් එකකට මොන හරි දත්තයක් දුන්නහම ඒක විශ්ලේෂණය කරලා එයා පෙන්නනවා. ඉබේද? අපි කරාද ඒක? නෑ. වෙන කෙනෙක් කරපෙවුවද ඒක? නෑ නේද? දැන් එයාට හොඳට පුළුවන් මොන හරි දෙයක් නේද, මොන හරි දෙයක් නේද අඩු කරලා වැඩි කරලා, නැත්තම් උඩ ඉඳන් පල්ලෙහාට සකස් කරලා, නැත්තම් ඕන ටික විතරක් නේද පෙරලා පෙන්නලා නේද ඒ ඔක්කොම කරනවා. ඒ වෙලාවේ ඒක කවුරුවත් කරවෙවෙත් නෑ, කරෙත් නෑ. ඇයි ඒ? ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිය නේද? අන්න ඒ වගේ අපේ මනසත් ප්‍රෝග්‍රෑම් වෙලා හේතු ඇතුව අපි එක එක්කෙනා එක එක්කෙනා එක එක විදිහට සකස් වෙලා නේද, ෆෝමැට් වෙලා ඒ වෙච්ච හැටියට තමයි අපිට ආදාන ප්‍රතිදාන නේද. මොනවද ආදාන ප්‍රතිදාන කියන්නේ? ඇතුළට ගන්න ඒවා සහ එළියට එන ඒවා, ඉන්පුට් එක සහ අවුට්පුට් නේද. ඒවා පිළිබඳව තීරණය වෙන්නේ ඔන්න ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහ අනුව. මොකක්ද? අපේ මනස. එහෙම නේද? අන්න ඒ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන හැටියට තමයි තමන්ට අදහස් එන්නේ. දැන් බලන්න, හිටපු ජනාධිපතිතුමා ගැන වැඩියෙන්ම හොඳම විතරක් අහපු කට්ටියක් ඉන්නවා. හරිද? හැම වෙලේම එයාට අහන්න ලැබෙන්නේ හොඳ. අන්න ඒ විදිහට සකස් ඒක වෙච්ච දෙයක්. කවුරුවක්වත් එයාගේ නරකක් කියලා නැහැ මේ වෙනකන්. ඉතින් අවස්ථාව ලැබිලා නැහැ එයාගේ නරකක් කියන්න. මට හම්බෙච්ච තරම් හම්බෙලා තියෙන්නේ එයාගේ හොඳ කියන අයමයි. ආන් එහෙම පුද්ගලයාට දැක්මක් තියෙනවා. මොකක්ද? එයාගේ නම කියනකොට, නම රූපයක දකිනකොට, ඒ නම සද්දයක් විදිහට ඇහෙනකොට, එයාගේ රූපයක් ඇහැට දකිනකොට, මොනවා හරි දෙයකින් එයාව අරමුණු වෙනකොට සකස් වීමක් සිද්ධ වෙනවා. ඒකට කියන සංස්කාරයක් කියලා. එයා හොඳ කෙනෙක් කියලා සකස් වීමක් සිද්ධ වෙනවා, හැඟීමක් උපදිනවා. එයාගේ නරක ගැනම කලින් ආශ්‍රය කරලා තියෙන කෙනෙකුට, ඒ කියන්නේ එයාට මෙයාගේ හොඳක් කියන කෙනෙක් හම්බෙලාම නැහැ. හරියට මරාගෙන මැරෙන බෝම්බකාරයෝ ඉස්සර හිටියා. ඒ කට්ටිය පුංචි කාලේ ඉඳන් මොකද කරේ නේද? අපි මේ බලු පැටියෙක් මෙහෙ හදන්නේ හීලා කරන්නේ නේද? අන්න ඒ වගේ එකම අරමුණකට ඒ මනස සකස් කරා. කොහොමද ඒ සිංහල ජාතිය ගැන වෛරී අදහස් විතරක් දැක්කද? ඒ විස්තර දාලා තිනවා නේද? ඒ විස්තර තියෙනවා. යා පුංචි කාලේ ඉඳන් යාට කිසිම රූපයක්වත් හැම තැනම තියෙන්නේ සිංහල ජාතිය ගැන වෛරී උපදින ඒවා. පේන්න තියෙනවා, ඇහෙන්න තියෙනවා. බලන්න මේ මනස සකස් කරන යාලා. ඒ මනස සකස් කරනවා මරාගෙන මැරෙන තත්ත්වෙටපත් වෙන්න. එතකොට එයා තුළ උපදින දැක්ම තමයි සිංහල ජාතිය මිනිස්සු මරාගෙන මැරෙන්න ඕන කියලා ඒ කාලේ ඒ වගේ නිර්මාණය කරා. ඉතින් අර බලන්න ඔන්න ඔය විදිහට එක එක්කෙනාගේ අතීත දැනුම් පරාසය ඇහිලා තියෙන දේවල්, දෙමව්පියන්ගේ ආශ්‍රයෙන් ලැබිලා තියෙන දේවල්, එක එක දේවල් අනුව ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාගේ තියෙන දැක්මක් හැදිලා ඒ දැක්ම අනුව එයාට සිතුවිලි ඇති වෙනවා කිව්වොත් හරිද නැද්ද? තේරෙනවද? බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙවැනි දැක්මවල් ඇතිවිය හැකි ආකාර එකිනෙකට වෙන් කරා.
වෙන් කරලා දැන් දා දැන් එකත මෙහෙම කතා කරගන්න ඕනේ. කලින් හිටපු ජනාධිපතිතුමා කියනකොට 40%ක් හොඳ අහලා තියෙන 60%ක් නරක අහලා තියෙන කෙනාට උපදින්නේ හොඳයි කියලා උපදින්නේ 40%ක දැක්මක් යට තියෙන එතකොට නේද? එතකොට ඒ අහලා තියෙන ප්‍රමාණය මතත් ඒ දැක්ම අඩු වැඩි වෙනවද නැද්ද? 100%ක් හොඳ අහලා තියෙන කෙනාට උපදින දැක්ම එයා 100%ක් හොඳයි කියලා. 80%ක් හොඳ අහලා තියෙන කෙනාට ඇති වෙන දැක්ම 80%ක් එයා හොඳයි කියලා. එහෙනම් ඒ දැක්ම තුලත් උස් පහත් ભેදයක් තියෙනව නේද? අන්න ඒ වගේ අපේ සිත්වල පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇතිවිය හැකි වැරදි දැකීම් 120යි 30යි 40යි 50යි මෙන්න මේ වර්ගීකරණය යටතේ 120යි 30යි 40යි 50යි 100යි මේ වර්ගීකරණය යටතේ ඊට වෙනස් එකක් මේ විදිහට 60ක් හරිද? ඒ කියන්නේ කෙලින් අතට 60ක් ඊට පස්සේ ඒ 60 එහෙම වෙන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා genut මිශ්‍ර වෙලා හැදෙන්නත් පුළුවන් කියලා. එහෙනම් මේ අතට 60 වෙන් කරා මේ අතරත් මිශ්‍ර වෙන්න පුළුවන්. එතකොට හැදෙන්නේ මොකද්ද? කොටු නේද? එහෙනම් ඒක මොකද්ද? දැලක්. හරිද? net එක. වගේ තමයි මේ දැක්මවල මිශ්‍ර වෙන්නේ. බලන්න මෙන්න මේ දැක්මට කිව්වා මේ ඒ ධර්මයේ දේශනා කරාට පස්සේ දෘෂ්ටි 60 ගැන දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගහන ආනන්ද හැඳුරු මේකට මොකද්ද කියන්නේ? මේකට කියන්නේ බ්‍රහ්ම ජාලය. මේකට කියන්නේ දෘෂ්ටි ජාලය. හරි? එතකොට තේරෙනවද කොච්චර සංකීර්ණ වෙන්න ඕනද කියලා අපිට තියෙන වැරදි දේවල් මිශ්‍ර වෙලා හැදිලා තියෙන හැටි. නේද? එතකොට මේ බලන්න අපිට තරහ යන්නේ ඇයි? මොනවා දැන් ඵලයක් ගැන කියන්න යන්නේ. කෙනෙකුට තවත් කෙනෙක් හින්දා තරහ වුණ දැන් බලන්න අපි හරිද කියලා බලන්න. හරිද? මේ අමං ඉරිසල එහෙම කියන්නම්කෝ. අර පැත්තෙන් ලැබු ගින්දරක් එනවා. අර පැත්තෙන් ලැබු ගින්නක් එනකොට මට එක පාටම මතක් වෙන දේ තමයි මේක භයානක දෙයක් කියලා. එහෙනම් මම ඵලය හඳුන ගන්නවද නැද්ද? මගේ సంతානය එක පාටම මේ ඵලය හඳුන ගන්නවා. ඵලය කියන්නේ මොකද්ද? මොකක් හරි දෙයක රිසල්ට් එකක් නේද? එහෙනම් ඒක හඳුන ගන්නවා. හොඳයි. දැන් මේ ඵලය හඳුනගත්තට පස්සේ ඒත් එක්කම පෙර පසු නොවීම අන්න අර රොඩු හින්දා තමයි, අන්න අර ගොම හින්දා තමයි, අන්න අර හුලං හින්දා තමයි මේ ගින්දර මේ පැත්තට එන්නේ කියලා ඒ ශනේම එකත් එක්කම හඳුන ගන්නවද නැද්ද? මේ මගේ මානසිකාර්ය ස්වභාවය. මේ මේසෙට එක වෙන්නේ නැහැ. මේ මේසෙකින් උපකරණ තුල එක වෙන්නේ නැහැ. මේ මයික් එකේ එක වෙන්නේ නැහැ. මේ පවන්නත් එක වෙන්නේ නැහැ. එහෙනම් මෙතන මේ වගේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නේද? එහෙනම් එක ශනේක හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද? ඵලය වගේම හේතුව. ඒ විතරක් නෙවෙයි. ඒක නිවන්න පුළුවන් කියන හැඟීම මගේ තුල එනවද නැද්ද? ඒක නිවන්න පුළුවන් කියන හැඟීම එනවා. අර තුනත් එක්කම. ඒ විතරක් නෙවෙයි, වතුර ගහන්න, වැලි ගහන්න, ගෝනි දාන්න නේද? ඉක්මනට මේ ගිනි නිවන උපකරණය ක්‍රියාත්මක කරන්න කියලා වේගයෙන් අපි හිතමු. ගිනි නිවන උපකරණය ගැන කිසිම දෙයක් අහලා නැති, දන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයා කියයි වතුර ගහන්න, වැලි ගහන්න කියලා. හැබැයි අර ගැන කියන්නේ නෑ. එයාට සිතුවිලි එන්නේ නෑ. තේරෙනවද? දන්න දේවල් අනුව තමයි, දන්න දේවල් අනුව තමයි ඒ කෙනාට හැඟීම් එන්නේ. ඔය හතර චතුරාර්ය සත්‍යයට අදාළ ඔය ආකාර හතර ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳව අපි කන දේවල්, බොන දේවල්, අපිට තියෙන හැඟීම් හැම දෙයක් පිළිබඳව ඔය හතර සාධාරණ ධර්ම. හරි? අපි ඔය හතරට අනුව හැම වෙලෙම සිතුවිලි උපදවනවා අපිට තේරුන්නේ නැති වුණාට. මම උදාහරණකින් පෙන්ලා දෙන්නම්. හැම වෙලෙම සිතුවිලි උපදවනවා ඔය හතරට අනුව. නැද්ද කියලා බලන්න. ඔන්න මට කවුරු හරි බයිනවා. ඔය පැත්තෙන් කවුරු හරි, නැත්නම් අපිටම මට නෙවෙයි, කවුරු හරි කෙනෙකුට, කවුරු හරි තමන්ට කියලා හිතන්නකො. මේ පින්වන්ත කෙනෙකුට වෙන කවුරු හරි කෙනෙක් බයිනකොට එක පාරටම මොකක්ද වෙන්නේ?
ඒ පැත්තෙන් අහන බැනුම අහපුහාම මේ පැත්තේ මොනවද හැදෙන්නේ? ඔන්න අරක හේතු වෙලා මෙහෙ රිසල්ට් එකක් එනවා. මොකද්ද? තරහක් යනවා. ඒ තරහත් එක්ක ඒ තරහ මට බැන්න කියලා හඳුනා ගැනීමත් එක්ක, පරස වචන කිව්වා කියලා හඳුනා ගැනීමත් එක්ක, ඒ තරහ කියන්නේ සංස්කාරය. මේ සංස්කාරයත් එක්ක උපදිනවා වේදනාවක්. මොකද ඒ තරහ හඳුනගත්ත අරමුණු කරපු එක චිත්තය, හරිද? ඒත් එක්ක ඇතිවෙච්ච ඒ හිතත් එක්කම පෙරපසු නොවීම ඇතිවෙන ධර්මතාවයේ සංස්කාරය තමයි තරහ කියන එක, දේශය කියන එක. ඒකත් එක්ක ඇති වෙනවා දුක් වේදනාවක්, නේද? මෙන්න මේ දුක් වේදනාව ඇති වෙච්ච ගමන් අපි කිසිම විදිහකින් මේ දුක් වේදනාවට කැමතිද? කැමති නැහැ. අපි හැම කෙනෙක්ම බලන්නේ හැම නිමේෂයකම එකම අරමුණයි. අපි ඔක්කොටම හැම වෙලේම හැම නිමේෂයකම තියෙන්නේ ඒ තමයි කායික සැප, මානසික සෝමනස්සය. හැම වෙලේම තියෙන්නේ නේද? ඇයි අපි මේ ජර්සි දාගෙන ඉදිකටු අයිනවා වාගේ අයිනවා නැත්තම් නේද? මේ ශරීර දුක්ඛය නේද? ශරීරයේ තියෙන දුක තමයි මේක ගැලෙවොත් ඉදිකටු වලින් අයිනවා වගේ නේද? ඒක වළක්ව ගන්න ඒ දුක් විඳින්න කැමති නැහැ. ඒකින්ද මේක වළක්ව ගන්න මේ කටයුතු කරනවා නේද? ඊළඟට තද රසන එනකොට නේද? එහෙනම් සීතල හදාගන්න. ඒ වගේ හැම නිමේෂයකම හැම වෙලේම අපි අරමුණු කරන්නේ සැප සහ සතුට කියන සෝමනස්සය. අර පැත්තෙන් බැන්න ගමන් මට මානසික දුකක්, දෝමනස්සයක් ඇති වෙනවා. ඒක පවත්වා ගන්න මම කැමති නෑ. එහෙනම් මේක දුකක් කියලා ඵලය මං හඳුන ගන්නවද නැද්ද? ඔන්න ඵලය හඳුනගත්තා. ඒ ෂණයෙම මම හේතුව හඳුන ගන්නවා. මොකද්ද හේතුව විදිහට හඳුන ගන්නේ? ඇයි මට තරහා ගියේ? ඇයි මට දුකක් ආවේ? මොකද්ද හේතුව? අන්නරයා බෑන්නා. අරයා බෑන්න හින්දායි මට තරහා ආවේ. ආ මං හේතුව හඳුන ගන්නවා. හරිද? අපි හොඳයි, අපිට චතුරාර්ය සත්‍යයට අදාළව සිතුවිලි ඉපදිනවා. අරයා බෑන්න හින්දා තමයි මට තරහා ආවේ. හරිද? නැති කරන්න පුළුවන් මේ තරහා. නැත්නම් මේ දුක නැති කරන්න පුළුවන් කියලා ඒ ෂණයෙම හඳුන ගන්නවා. හරි? නැති කරන මාර්ගය මොකද්ද? ඉතින් බලන්න ඕනේ මං ඒ වගේ වෙලාවක ක්‍රියාත්මක වෙන්නේ මගේ හිත තුල උපදින මේ හැඟීම් හතරට අනුව තමයි. හැම වෙලාවෙම අපි ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. හරි? නැති කරන මාර්ගය විදිහට මගේ හිතේ, මගේ මනසේ උපදින්නේ මොකද්ද? ඉතින් තමන්ගේ ඒ වෙලාවෙ කරපු ක්‍රියාව දිහා බලන්න. කවුරු හරි යහපැත්තෙන් බයිනකොට පරස වචන කියලා මම දැන් අරහෙන් ගින්දර එනකොට මම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මගේ හිතට ආපු කාරණා හතර අනුව. ඒක භයානක දෙයක් කියලා ආවේ නැත්තම් දැන් බලන්න චූටි ළමයෙක් කරගෙන. චූටි ළමයෙක් කරගත්තොත් එහෙම මේ චූටි ළමයාට ඕක එන්නේ නැහැ නේද? උන්මත්තක කෙනෙක් කරන් බලන්න. එයාට අරහෙන් ගින්දර ආවට නේද? සමහරට අය ගින්දර දැකලා මෙහෙ ඉඳන් දන ගහගෙන නේද? නිවේවා නිවේවා එහෙම කිව්වම තමයි ඔය නිවෙන්නේ කියලා. නිවේවා 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 කියලා නේද? මෙහෙ ඉඳන් ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා. ඒකත් වඩා මතක තියාගන්න ඕනේ ඒක. නේද? නිවේවා 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 කියලා ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා. ඒ උන්මත්තකෙක් නා නේද? මෙහෙම අර පැත්තෙන් ගින්දර එනකොට මෙතන දන ගහගෙන අපි මෙහෙනම් අදිෂ්ඨාන කරමු, සත්‍යක්‍රියා කරමු කියලා එහෙම මං කිව්වොත් එහෙම කට්ටිය මොනවා කියලා කියයිද? පිසු කියනවා අනිවාර්යෙන් නේද? ඒ වගේ බලන්න අර ඒ වගේ එතන හතරම තියෙනවා නේද? එහෙනම් ඒක හරියට එන්නේ නැති අය ඉන්නවා. ගින්දර දැක්කම හරියට ඒ හතරම එන්නේ නැති අය ඉන්නවා. දැන් වෙන කෙනෙක් බයිනකොට මට ආවේ කොහොමද කියලා බලන්න. මේ හතර ආවේ මේක දුකක් කියලා දැවුණා. එහෙනම් ඵලය මම හඳුනගත්තා. මේක අමාරුයි, දරන්න අමාරුයි. ඒක මට දැනුණා. ඒකට හේතුව තමයි අරයා බැන්න එක. ඒක නැති කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන් කියලා දන්න හින්දා නැති කරන්න හදන්නේ. නැති කරන මාර්ගය තමයි පොලා පයින් රබර් බෝලේ වගේ අනිත් පැත්තට බයින එක නේද? ඒක ඒ විදිහට තමයි අපි ක්‍රියාත්මක වෙන ෂණයේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි අනිත් පැත්තට බයින එක. බැන්න ගමන් මොකද වෙන්නේ? මෙහෙට හරි සනීපයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා. කෙනෙක් බයිනකොට අපි මේ පැත්තෙන් බැන්න ගමන් සනීපයි. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. අත්දැකීමෙන් දන්නවා නේද? ඒකෙන්ද අපි එහෙම කරන්නේ? හැබැයි රහතන් වහන්සේ එහෙම කරන්නේ නැහැ නේද? සෝවන් පුද්ගලයා එහෙම කරන්නේ නැහැ. ඇයි? ඒ
කවුරුහරි එහා පැත්තෙන් බයිනකොට ඒ පුද්ගල වාදයෙන් මේ අහවල් පුද්ගලයා මට බැන්නාය කියලා අදහසක් සෝවාන් පුද්ගලයාට එන්නේ නැහැ. හරිද? ධර්මය ගැන තේරුමක් තියෙන අයට එහෙම අදහසක් එන්නේ නැහැ. ඇයි? දැන් ඉස්සෙල්ලා කිව්ව නේද, මේ සිතුවිල්ල ආපු සිතුවිල්ල කරන්නේ කරවන්නෙක් නැහැ කියලා කිව්ව නේද චුට්ටකට ඉස්සෙල්ලා. එහෙනම් එහා පැත්තෙන් බයින බැන්න කෙනෙක් නේද, බන්නන කෙනෙක් නැත. ඒක අර වගේ ෂණ මාත්‍රයකෙන්න ඕනේ. ඒ විදිහට හඳුනගන්න ඕනේ. ඒ විදිහට හඳුනගත්තා නම් එයාට එහා පැත්ත ගැන පුද්ගලවාදයෙන් තරහක් එන්නේ එන ස්වභාවයම නැති වෙලා. හරිද? එයාට හොඳට දැනෙනවා ඒක කොහේ වැරද්දක්ද? තරහ ආව නැයි කොහේ වැරද්දක්ද? හේතුව මොකද්ද? එච්චර එහාට යන්න කලින්ම තමන්ගේ යහපත් දෘෂ්ටියකට පත්වෙච්ච කෙනෙක් සම්මාදිට්ඨික සිතුවිලි එනවා වරින් වර වරින් වර. එයා හොඳට දැනගන්නවා අන්න අර පුද්ගලයා ගැන පුද්ගලයාගේ වැරද්දක් නෙවෙයි, මට එයාව පුද්ගලයෙක් විදිහට දැනෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක මම දන්නවා එන්න ඕන සිතුවිල්ල මේකයි කියලා. නමුත් ඒක මට එන්නේ නැහැ. එහෙනම් වරද කොහෙද? වරද මෙහි. හරිද? මෙහි ගිනි ගන්නකොට දැනගන්නවා ගින්නට හේතුව තියෙන්නේ කොහෙද? ගින්නට හේතුව තියෙන්නේ මෙහි කියලා. ආන් එකයි පේන්න ඕනේ. ඒකයි මූලිකව දැනෙන්න ඕනේ බෞද්ධයාට. හරිද? විතක සම්මා දිට්ඨිකයි ඵලයකටපත් වෙන තුරු විතක මිත්‍යා දෘෂ්ටිකයි. මම එක පාටම ඇහුවොත් එහෙනම් මේ අත්ංගෙන් සම්මා දිට්ඨිකද? අපි සම්මා දිට්ඨිකද? නැතු හාමුදුරනේ. අපි මිත්‍යා දෘෂ්ටිකෝ කියලා හිතුවද? නේද? අපි හෙව්වේ නෑ ධර්මය. මහා චත්තාරිසික සූත්‍රයේදී සඳහන් වෙනවා පුණ්‍යභාගීය වූ උපදී විපාක සහිත වූ අනාර්ය වූ සම්මා දිට්ඨියක් ඇත. ඒ වගේම ආර්ය වූ මග්ගංග වූ ආශ්‍රව නැති අනාශ්‍රව වූ සම්මා දිට්ඨිය ඇත. එහෙනම් ඉන් මෙහා තියෙනා වූ සම්මා දිට්ඨිය විතක තියෙනවා අපිට විතක නෑ. ඒ මිත්‍යා දෘෂ්ටිය තමන් තුළ උපදිනකොට ඒ මිත්‍යා දෘෂ්ටිය උපදිනවාය කියලා මේක මිත්‍යා දෘෂ්ටියය මේක සම්මාදිට්ඨිය කියලා යමෙක් දන්නේ නම් එපමණකින් තමයි එතනත්තා සම්මාදිට්ඨික වෙන්නේ. මේ සම්මාදිට්ඨිය ප්‍රහාණය කරන්න ඕනෑය කියලා යම් ආකාරයක වීරයක් උපදිනවා නම් ඒක යාට ඒ වෙලාවේදී සම්මා වායාමයේ බවට පත් වෙනවා. ඒ වගේම මේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියලා දැනගන්නවා නම් යම් කිසි කෙනෙක් සිහියෙන් ඒක යාට ඒ වෙලාවේ සම්මා සතිය බවට පත් වෙනවා. හරිද? අනිම අපූර්වට මේ විශ්ලේෂණය තියෙනවා. එතකොටත් බලන්න ඕනේ ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳව නිවැරදි සිතුවිල්ල මට එනවද? තරහා යනකොට ලෞකික සම්මාදිට්ඨිය හරියට වාසය කරන පුද්ගලයාට ඇති වෙන අදහස තමයි මේක නිවැරදි වෙලා නැහැ. මගේ సంతානෙ නිවැරදි වෙලා නැහැ. මේක නැති කිරීම මොකද්ද? අවිද්‍යාවෙහි නැති කිරීමයි. හරිද? අවිද්‍යාව නැති වුණා නම් මේක නැති වෙනවා. නැති කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉස්සෙල්ලාම කෙනෙකුට ඔන්න ඔය විදිහට තමන්ගේ දැක්ම එන්න ඕනේ. හරි? මොකක්ද? හැම වෙලාවකම ගින්නක් එනකොට ගින්න එන්නේ මේ පැත්තේ. ගින්නේ ඉන්න තැනමයි හේතුව තියෙන්නේ. හරිද? එහෙනම් ගින්න හඳුනගන්න ඕනේ. රාගය එනකොට රාගයේ විදිහට හඳුනගන්න ඕනේ. තමන් තුල ඇති කාමච්ඡන්දය දනි. හරිද? මේකට හේතුව දනි. හේතුවෙහි නැති කිරීම දනි. නැති කරන මාර්ගය දනි. අපිව දරුවෙක් දකිනකොට ලෙඩක් වෙලා ඉන්නවා දකිනකොට හැම තැනකදීම ඔය හතරට සමාන්තර සිතුවිලි උපදිනවා. හැබැයි මේ හතරම වැරදි වෙලාවකට. හරිද? මුළු ලෝකේ අපි ජීවත් වෙන හැම වෙලෙම ඔය කාරණා හතරකින් මේ ලෝකේ හඳුන ගන්නවා, හේතුව හඳුන ගන්නවා, ඵලය හඳුන ගන්නවා, ඵලය හඳුන ගන්නවා, හේතුව හඳුන ගන්නවා, නැති කිරීම හඳුන ගන්නවා, නැති කිරීමේ මාර්ගය හඳුන ගන්නවා. අන්න ඒ හඳුන ගන්න හැටි ඒ මනසවල වැරදි. හරිද? බලන්න ඒක හින්දා තමයි මාර්ගය වැරදි හින්දා තමයි වෙන කෙනෙකුට අපි බයින්නේ. අපේ මාර්ගය මොකද්ද? කෙනෙකුට බයින එක. මේ බලන්න
දරුවෝ නැත, කාට හර කෙනෙක් ඉන්න දරුවෝ නෑ. එයාට හැම වෙලේම හඳුනගන්නේ කොහොමද යා මේ ලෝකේ? සැපෙන් ඉන්න නම් දරුවෙක් ඕනේ. හරිද? ඒ කියන්නේ එයාගේ මනසට දැනෙන්නේ සැප හදන්නේ දරුවාය කියලා. එයා හරියට මහන්සි වෙලා කොහොම හරි දරුවෙක් හදා ගන්නවා. එයා යර දැනෙන හැටි. හරි. එහෙනම් සැප හැදෙන්නේ, සතුට හැදෙන්නේ දරුවෙක්ගෙන් නම්. දරුවෝ නම් සැප හදන්නේ, සතුට හදන්නේ දරුවෝ හින්දා දුක් හැදෙන්න පුළුවන්ද? අන්තිමට යර දරුවෝ ඇත සැප නැත නේද? එහෙනම් වරද්ද ගත්තා. කෙනෙක් හිතනවා අහවල් ජාතිය වාහනයක් ගත්තේ නැත්තම් වැඩක් නැහැ. දැන් හරි දුකෙන් ඉන්නේ. හරිද? හරි දුකෙන් ඉන්නවා අහවල් ජාතියේ වාහනය නැතුව අපි කියමු ෆෝන් එකක් කියලා. අහවල් ජාතියේ ෆෝන් එකක් නැත්තම් වැඩක් නැහැ කියලා දුකෙන් ඉන්නවා දැන්. දැන් එහෙනම් එයාගේ දුක නැතිකරන්න එයාට දැනෙන මාර්ගය මොකද්ද? මේ දුකට හේතුව ෆෝන් එකක් නැතිකම. හරිද? ඇත්තටම එහෙමයි අපි මේක අඳුරගන්නේ. ඒක හැම වෙලේම කියන්නේ මට අහවල් ජාතිය ෆෝන් එකක් ඕනේ 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 කියලා. ඒක නැති කිරීමක් තියෙනවා. නැති කරන්න පුළුවන්. කොහොමද නැති කරන්නේ? ෆෝන් එකක් ගත්තොත්. එහෙනම් නැති කිරීමක් තියෙනවා කියලා දන්නවා. නැති කිරීමේ මාර්ගය ෆෝන් එකක් ගැනීම. ප්‍රශ්නයක් තියෙනවා. ෆෝන් එකක් ගත්තා. හැබැයි දැන් ෆෝන් එක තියෙනවා දුක්. දවසයි දෙකයි ආය දුක් තියෙනවා. හරිද? එහෙනම් ඒක නැති කිරීම වෙන. එහෙනම් ඒක තියෙද්දි සතුටුම තියෙන්න ඕනේ. එහෙනම් අපි අන්න ඒ වගේ මුලා වෙලා යන මහා ප්‍රශ්නයක් තියෙනවා. ඔය ආකාර හතරෙදිම ඵලය, හේතුව, නැති කිරීම, මාර්ගය කියන ආකාර හතරෙදිම ලෝකේ කිසිම තැනකදී මුලා වෙන්නේ නැති විදිහට අපේ මනස සකස් වෙන්න ඕනේ. හිටපු ජනාධිපතිතුමා ගැන හොඳම දැනගත්තොත් එයාට හොඳ සිතුවිලි උපදිනවා කිව්වා. එහෙනම් පංච උපාදානස්කන්ධය ගැන හරි විදිහට දැනගත්තාම හරි සිතුවිලි එනවා. පංච උපාදානස්කන්ධය ගැන වැරදි විදිහට දැනගත්තාට වැරදි සිතුවිලි එනවා. හරි. එහෙනම් මං නිකම් ප්‍රශ්නයක් අහන්නම්. මට දැනට එන සිතුවිලි හරිම සිතුවිලි කියලා විශ්වාසද? මට දැනට එන සිතුවිලි වගේක් තියෙනවා මේ ලෝකේ ජීවත් වෙනකොට. මට හිතෙන විදිහක්. එහෙම ගොහම ඒක පැහැදිලි. මම හිතන නෙවෙයි. මේ ලෝකේ ගැන අපි එක එක්කෙනාට එක එක්කෙනාට හිතෙන්නේ එක එක විදිහට. මට හිතෙන විදිහ හරියට දන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ කාට හිතෙන විදිහටද? මං ජීවත් වෙන්නේ කාට හිතෙන විදිහටද? මට හිතෙනවා මේ දේ හරි කියලා. මට හිතෙනවා නෑ මේ දේ හරි කියලා. නේද? එක එක්කෙනා ජීවත් වෙන්නේ ඒ ඒ කෙනාට හිතෙන විදිහට. මං ආය යනවා පළවෙනි තැනට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට. ෆෝමැට් වෙලා තියෙන විදිහට. නේද? එහෙනම් ඒක හරි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්. ඒක හරි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්ද? බෑ. අන්න එතන තමයි අපේ පින්වත්නි අපේ අසරණකම තියෙන්නේ. හරි? අපේ අසරණකම තියෙන්නේ අන්න එතන. කරගන්න දෙයක් නැහැ අපිට. අපිට හිතෙන විදිහට තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මං ගෙනල්ලා මේ මේසුරින් තියෙන දූරියන් ගෙඩියා. මං කියනවා ස්ථීර කරන්න මේක සැප උපදවන වස්තුවක්ද දුක් උපදවන වස්තුවක්ද කියලා. ලෝකේ තියෙන්න පුළුවන් මොන හරි එකයි නේද? දූරියන් ගෙඩිය කියන්නේ මට කියන මට ස්ථීර වශයෙන් කියන්නේ අපි දුක් උපදවන වස්තු සහ සැප උපදවන වස්තු බෙදමු. බෙදලා දුක් උපදවන වස්තු ඔක්කොම විනාශ කරමු. මේ ලෝකේ ඒ වගේ සංග්‍රාමයක් කරොත් හොඳ නැද්ද? මොකටද නිකන් දුක් උපදවන වස්තු තියාගෙන ඉන්නේ කියලා නේද? දුක් උපදවන වස්තු සහ සැප උපදවන වස්තු කියලා වෙන් කරන්න කියලා මම මෙතෙන් තිබ්බ දූරියන් ගෙඩියක්. දැන් මොනවා වෙයිද? දැන් තේරෙනවනේ මොකද වෙන්නේ කියලා. එහෙනම් වැරද්ද තියෙන්නේ දූරියන් ගෙඩිය හැදිලා තියෙන විදිහද? වැරද්ද තියෙන්නේ ඒ సంతාන සකස් වෙලා තියෙන විදිහද? මේක සමහර කෙනෙකුට සැප විදිහට පේන අතර සමහර කෙනෙකුට දුක් විදිහට පේනවා. එහෙනම් වෙනස තියෙන්නේ ඒ මානසිකාරවල මිසක් දුරියන් ගෙඩිය නෙවෙයි. හරිද? එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා නුවණැති බෞද්ධ විදිහට
නුවන තියන අය විදිහට බෞද්ධයෝ කෙසේ වෙතත් නුවන තියන අය විදිහට ලොකු වගකීමක් තියෙනවා මේක දැනුනොත් මං වහාම මගේ නේද යන්ත්‍රේ උපකරණය නිවැරදි කරගන්න ඕනේ කියලා. හරි, මේකට හරි ලස්සන කතාවක් තියෙනවා. ජාති අන්ධයෙක් ඉන්නවා. ඒ කියන්නේ උපතින්ම අන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා. අන්න ඒ උපතින්ම අන්ධ වෙච්ච කෙනාගේ කකුල කොරයි ඇදේට ඇවිදින්නේ. එයා කවදාකවත් කෙලින් ඇවිදින මිනිස්සෙක් දැකලා නැහැ. එයාට කවදාකවත් සිතුවිල්ලක් උපදීද මම ඇදේට ඇවිදින්නේ කියලා. ඇයි? එයාට දැනෙනවා නේද කකුල ඇදි ඇදි යනවා දැනෙනවා. එයා හිතන්නේ කවුරුත් එහෙම තමයි කියලා. හැබැයි එයාගේ ඇස් දෙක පෑදුනොත් යම් හේකින් අන්නේදා දැනගන්න ඔයා මගේ කකුල ඇදයි අන්න කෙලින් ඇවිදිනා ඉන්නවා කියලා. නේද? අන්න එදා ඉඳන් නේද එයා උත්සාහ කරන්නේ කකුල කෙලින් කරගන්න ඕනේ වැඩකමක් කරලා කියලා. අන්න ඒ වගේ තමයි පින්වත්නි ඇදේට හිතෙන අපි ඒ දෘෂ්ටිය තියෙන කෙනා දන්නේ නැහැ තමන්ට ඒ දෘෂ්ටිය තියෙනවා කියලා. ඒකයි මේ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නේ. මේක හෙලි වෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ නිදාන කතාවේ. හරි. ඒ දෘෂ්ටිය තියෙන කෙනා දන්නේ නැහැ තමන්ට ඒ දෘෂ්ටිය තියෙනවා කියලා ඇදයි. නමුත් අන්ධ වෙලා හිටිය කෙනාට ඇස් පෑදුවා වගේ තමයි අන්ධ වෙලා හිටිය කෙනාට ඇස් පෑදුවා වගේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ 15 වීම. තුන් ලෝකයේම අවබෝධ කරගත්තේ උත්තමයාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහෙනකොට නුවණැති කුල පුත්‍රයන්ට කුල දියණියන්ට අදහසක් පහළ වෙනවා මේ කියන්නේ ඇත්තයි කියලා. මට වැරදිලා කියලා. ඒ අදහස පහළ වෙච්ච සැනින් තමන්ගේ මානසිකාරය වෙනස් වෙන්නේ නැහැ. ඒ අදහස ආවට පස්සේ තේරෙනවා මේක මේ මනස වැරදි. මං වැරදි දේ පිටිපස්සේ දුවන්නේ කියලා තේරෙනවා. අන්න එහෙම තේරුණාට පස්සේ මොකද කරන්නේ? එයා එදා ඉඳන් උත්සාහ කරනවා මානසිකාරය නිවැරදි කරගන්න. හරිද? ඒකටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක අපූර්වට එළිවිලාද චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවෙදිම මංගල ධර්ම දේශනාවෙදිම ලෝකයට හෙළි කරපු දේශනා කරේ මොකක්ද? ඥානය නුවණැස ඇති කරන මාර්ගයක් තියෙනවා. ඥානය ඇති කරන මාර්ගයක් තියෙනවා. හිත උපසමාය කරන මාර්ගයක් තියෙනවා. හරිද? ඒකෙන් සමාහිත කරන නොයෙකුත් අවබෝධයන් ඇති කරවන මාර්ගයක් තියෙනවා. කෙලෙස් සම්පූර්ණයෙන්ම ඇති නොවන තත්වෙට අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඇති නොවන තත්වෙට මාර්ග හිත් පහළ කරන ඥානයක් ක්‍රමවේදයක් තියෙනවා සහ කෙලෙස් සම්පූර්ණයෙන්ම කපලම දාන ක්‍රමවේදයක් තියෙනවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අය මේ වර්යෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධී කියලා යහපත් අංග 8ක් අපේ හිතේ එකවර වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා අන්තිමට මේ 8ම එකවර නැගෙන්න ඕන හිතේ එක මොහොතක. 8ේම ඉහළම தত্ত্বය එකවර අපේ හිතක නැගෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මොකක්ද ඉහළම தত্ত্বය කියන්නේ? සම්මා කම්මන්ත කියන එක උදාහරණයක් විදිහට සමහර අයට අපේ පින්වත්නි මේ මෙහෙමයි. සංකල්ප ගැන මම කියන්නම්කෝ. පත්තෑය කෙනා ගේ ඇතුළට. හරිද? මේ බලන්න වෙලා තියෙන වැඩේ මේවා සරලවනමුත් අපේ సంతානවල උපදින සිතුවිලිත් එක්ක සංසන්දනය කරගන්න පුළුවන්. පත්තෑය ගේ ඇතුළට එනකොට සමහර අයට මරන්න ඕන කියන හැඟීම විතරයි උපදින්නේ. එහෙමයි නැද්ද? හොඳයි. මගේ ගෙට ආවා මේක මරලා දාන්න ඕනේ මොන අහවල් එකකට මේකට ආවද දන්නවා මේක ඉතුරු කරොත් වෙන වැඩි කියලා ඒ සිතුවිල්ල විතරයි යන්නේ. හරිද? ඒ කියන්නේ මේ සතාය මේකා මැරිය යුතුය මූ මරණ්ඩේ මං ඉපදිලා තියෙන්නේ මට එහෙම අයිතියක් ඇතය කියලා. ඒව තමයි එන අදහස්. තව එක්කෙනෙක් ඉන්නවා අන්නේ ඒ එහෙම අදහස් එන කෙනෙකුට අපි මෙන්න මෙහෙම කියනවා. පත්තය කියන්නේ කේක් කෑල්ල නෙවෙයි.
නේද? අපිට මේ ලෝකෙ මේ විදිහට විචිත්‍රවත්ව පේනවා. හැබැයි ඔය සතාට ඒ විදිහට මේ ලෝකෙ පේනවද? ඒක ගැන අපිට විශ්වාස කරන්න බෑ නේද? එහෙනම් එයා එන්නේ නිකම් මත් වෙච්ච කෙනෙක් වගේ, ඉවකට වගේ යන්නේ. එයා කිසිම විදිහකින් දන්නේ නැහැ මේ අහවලාට සින්නක් කරව ඔප්පුවකින් තියෙන ගේ කියලා. නේද? මං එහෙ යන්න හොඳ නෑ, එහෙ නපුරු බබාලා ඉන්නවා නේද කියලා එයා දන්නේ නැහැ. මෙලෝ දෙයක් දන්නේ නැතුව ඉවකින් වගේ ඔහේ ඇදිලා ඉන්න එක්කෙනෙක්. හැබැයි යාට විඥාන තියෙනවා නේද? කැරපොත් එක්ක උනත් සෙරප්පුවක් ගත්තාම මොකද කරන්නේ? සාන්තව ළඟට එනවද? නෑ, දුවනවද? විල්ල. එහෙනම් යාට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒ වගේම තමයි පත්තයාගේ බඩ පොඩි වුණොත් ඒක ඇතුලේ තියෙන ඉස්මේලියට එනවා. අපේ බඩ පොඩි වුණා වගේමයි. ඒ විතරක් නෙවෙයි, එයාගේ චූටි කකුල ඔක්කෝ වේදනාවෙන් නලියනවා. හරි. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ කියලා හිතන්නකො නේද, එළියට දැම්මොත් එයාව නයි කුඹි කනවා, පණ පිටින් අරන් යනවා පොලිමේ කට්ටිය. මොන තරම් දුකක් විඳිනවද කියලා ඔන්න කියලා දෙනවා. දැන් පත්තයත් දකිනවා. ඒත් මොකද වෙන්නේ? මරන්න ඕන කියලා හැඟීමක් වෙනව, අරකට වෙනව. ඇයි දෙකක් ආශ්‍රය කළාද නේද? සමහර අයට මරන්න ඕන කියන එක ක්‍රියාත්මක වෙනවා, සමහර අයට මරන්න ඕන නෑ කියන එක ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ මට්ටමේ ඉන්න අය තමයි හුඟාවක් අය ධර්මය තුල. ඒ කියන්නේ වැරද්ද කරන්න ඕන කියන හැඟීමක් තියෙනවා, ඒක වැරද්ද වැරද්ද විදිහට දැන්ලා නවත්ත ගන්න ඕන හැඟීමක් කියනවා. මේක කඹයක් අදිනවා වගේ දෙපැත්තට. සමහර වෙලාවට වැරද්ද කරනවා, සමහර වෙලාවට වැරද්ද කරන්නේ නෑ. හැබැයි මේ අවිහිංසා සංකල්පය වර්ධනය කරලා වර්ධනය කරලා වර්ධනය කරපු කෙනෙකුට කාලෙකදී පත්තයා දැකීමෙන් බොහෝම පරිස්සමෙන් උරයක් අල්ලා චුට්ටක්වත් රිදෙන්නේ නැති වෙන්න, හරිද, මේක රිදෙන ශරීරයක් කියලා දැනගෙන ඉතාම අවිහිංසාවෙන් අනේ මේ සතා මෙහෙ තියාගෙනත් බෑ, ගිහින් දාලත් මේ මරලත් බෑ, කොහොමත්ම බෑ, මේ අහිංසකම සතෙක්, මෙයා දන්නේ නෑ මෙයාගේ අඩුම ගානේ විස තියෙනවා කියලාවත් නේද කියලා පරිස්සමෙන් අරන් එළියට ගිහිල්ලා දාලා එනවා. සිතුවිල්ලක්වත් උපදින්නේ නැහැ මරන්න ඕනේ කියලා. එහෙනම් පානාති පාතා වේරමණී කියන තැන සංකල්ප වල යම් යම් වෙනස්කම් තියෙනවද නැද්ද නේද? එහෙනම් සම්මා කම්මන්ත කියලා කිව්වට සම්මා කම්මන්ත ඒ సంతාන වල උපදින ප්‍රමාණයන් වල උසස් බවක්, වඩා උසස් බවක්, අඩුවෙන් උසස් බවක් තියෙනවද නැද්ද? පානාති පාතා වේරමණී කියන එක කොතනත් උසස් අදහසක්. නමුත් ඒකේ අඩු අඩිකම් තියෙනවද නැද්ද? ඒ කියන්නේ විභාගයක් හොඳට නේද උපරිමයෙන් පාස් වෙන අය ඉන්නවා, සාමාන්‍ය වශයෙන් නේද හොඳට පාස් වෙන අය ඉන්නවා, සාමාන්‍ය විදිහට පාස් වෙන අය ඉන්නවා. ඒ ඔක්කොම හොඳයි. එහෙනම් අපේ තුල තියෙන පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන එකට ඔන්න ඔය වගේ උසස් පහත් ભેදයක් තියෙනවා. එහි උසස්ම తత్వය කියලා එකක් තියෙනවා. සම්මා කම්මන්තේ උසස්ම తత్వය කියලා කියන එක තමයි අපි කියන්නේ වේරමණී කියලා. ඒ අවස්ථාව මොකක්ද? ආරති විරති පටිවිරති වේරමණී. කාමයේ වර්ධවා හැසිරීම පිළිබඳ ඇලීම් මාත්‍රයක්වත් නැහැ. ආරති, රති කියන්නේ ඇලීම, අරති කියන්නේ නොඇලීම, විරති කියන්නේ ඇලීමෙන් වෙන්වීම, පටිවිරති කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන්වීම. හරිද? අන්න බලන්න අපේ මානසිකත්වය ධර්මය ආශ්‍රය කරලා සකස් කරගෙන සකස් කරගෙන සකස් කරගෙන යනකොට යහපත් සංකල්පනාව කියන එක නැත්නම් සම්මා කම්මන්ත කියන ඒවා ඉහළට එනවා ටික 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 ටික. ඉහළට ඇවිල්ලා අන්න ආරති විරති පටිවිරති වේරමණී කියන තැන එනකොට කියනවා ඒක මාර්ගාංග දක්වා වර්ධනය වෙලා කියලා. ඒ විදිහටම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන හතම ඒ ගානටම වැඩිලා එන ඒකාග්‍රතා චිත්තයක් තියෙනවා. ඒකට කියනවා සම්මා සමාධිය කියලා. ඔන්න අටක් එකතු වෙලා මේ හිත සම්පූර්ණයෙන්ම ඒ ඉහළම අංග අටම එකතු වෙන දවසට කියනවා මාර්ගහිත පහළ වුණා කියලා. අන්න ඒ හිත තමයි පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපිට අවබෝධ කරවන්නේ. ඇයි? එතන සම්මා සති කියන එකද? සම්මා සති කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මෙතන ඉතාම පැහැදිලි මාර්ගයක්. තව මේ කියපුවා ඔක්කොම තව දිගාරින්න පුළුවන් ඕන තරම්.
පුංචි පුංචි තැන දිගාරල පෙන්න්න පුළුවන් විදිහට මේ මාර්ග තියෙනවා. හරිද? මම මේ කෙටියෙන් කිව්වේ මේ සිද්ධ වෙන සිද්ධිය. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අපේ පින්වත්නි මේ හැම තැනකම මේ වර්තමානයේ තියෙන ත්‍රිපිටක ධර්මය තුළින් අපිට ලැබිලා තියෙන උරුම වෙලා තියෙන ධර්මය තුළ මේ මාර්ගය කිසිම අඩුවක් නැතුව පැහැදිලි කරන්න කොහොමද හිතක්? ඉතාම පුංචි තැන ඉඳලා ඉතාම ඉහළ ඔය කියන මානසිකත්වය දක්වා කොහොමද හිතක් අරගෙන යන්නේ කියන එක ධර්මය තුළින් කිසිම අඩුවක් නැතුව කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් හරි හාමුදුරනේ මම ඔක්කොම අතහැරලා දාලා කියන විදිහට කටයුතු කරන මට නිවන් දකින්න ඕනේ. හරිද? මාර්ගය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම කරන්න කරන්න කියන්න පුළුවන්. නමුත් ධර්මය අහනවා තමයි. නේද? ඇතිතරම් පාඩම් කරනවා තමයි. විරක සමාධි මාත්‍රයක්වත් නැහැ නේද? නේද? සමාධි මාත්‍රයක්වත් නැති වෙනකොට අපි හිතනවා ඒකටත් හේතුව හිතනවා. තේරෙන්නේ වැරදි විදියට. ධර්මයට තියෙන ඇලීම හින්දා ඕන් කවුරු හරි කියනවා එනවා. හරිද? සමාධියට තියෙන කැමැත්ත හින්දා කියලා කවුරු හරි කියනවා එනවා. පිස්සු වගේ වෙනවා එතකොට. නේද? ඒක අතහරින්න කියනවා. නිවනට තියෙන කැමැත්තත් අතහරින්න කියනවා. නේද? එක එක්කෙනාට එක එක්කෙනාට කැමති කැමති විදියට මේ ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් වෙනස්. ඔහෙට සමාධිය නෑ නේද? මේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. එහෙම කියනවා. මන් තමයි ඉපදුනේ මේ වෙනස් වෙච්ච වැහිච්ච ත්‍රිපිටකය නිවැරදි කරන්න ඉපදුනේ මමයි. වැහිලා තිබ්බ ධර්මය මතු කරන්න මං ඉපදුනා. දැන් මම කියන්න ඉන්නේ දැන් මෙහෙ ඇවිල්ලා. නේද? ඔහෙලට හරි සතුටුයි මං එහෙම කියනවා. චුට්ටක් තදෙන් කියන්න ඕනේ එක නේද? හරි සතුටුයි අපේ මිනිස්සුන්ට මමත් ඇවිල්ලා කියනවා නම් වැහිලා තිබ්බ ධර්මය අද දැනගත්තා. දැන් ඔය චතුරාර්ය සත්‍ය ධර්මය ඔය ඔය ගැත්තේ උපදින එකක් කියලා නේද? කෝක කවුරුත් කිව්වේ නැහනේ නේද? තරහා ගියාම හේතුව උපදින හැටි දැන් අද දැනගත්තානේ. එහෙනම් වැහිලා තිබ්බ ධර්මය උපද්දවන්න ලංකාවේ බිහි වෙච්ච හරිද? මෑත කාලේ වැහිලා තිබ්බ ත්‍රිපිටකය නේද කෙලින් කරවන ලංකාවේ බිහි වෙච්ච කෙනා තමයි මේ මේ උඩුදුඹර කාශ්‍යප හාමුදුරුවෝ. දන්නවද? ඔය බලන්න මං කිව්වම හිනහ වෙනවා, අනිත් අය කිව්වම ෂොක් එකට ඉන්නවා. අපිට ඒව කියන්න බෑ. එහෙමද? නේද? මේක කාටවත් අවඥාවෙන් කටයුතු කරන්න නෙවෙයි ඕනේ. නමුත් සමහර තැන්වල අපිට මේ විදිහට කතා කරන්න ඕනේ. ඇයි? අපිව මුලා කරන්න තියෙන අයිතිය මොකක්ද කාටවත්? මම මේ කියන දේ එකපාරටම පිළිගන්න එපා කියන්නේ බුද්ධ අවවාදය. තමන්ගේ තුලින් විමසන්න කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් කියන එක පිළිගැනීම නෙවෙයි සිද්ධ විය යුත්ත. තමන්ගේ තුලින් තමන්ගේ సంతානියත් එක්ක විමසන්න ඕනේ. මේ දේවල් වලින් ලෝභ දේශ මොහ අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා විමසන්න ඕනේ. අන්නේ විමසලා මේක ඒහි පස්සික වූ ධර්මයක්. ඒහි පස්සික කියන්නේ මොකද්ද? හෙට ඉඳන් පටන් ගන්නවා. දැන් ඔන්න නේද හෙට ඉඳන් තියෙන්නේ මේ නේවාසික වැඩසටහන්. ඒ අතර වාරයේදී එක් දින වැඩසටහන් තියෙනවා. මේ වගේ අපි සාකච්ඡා කරන ඒවා මම ඔයිට කන්නුත් ඕන තරම් සාකච්ඡා කරලා තියෙනවා නේද? ඕන තරම් අපි ඒහි පස්සික කියලා කියන්නේ එන්න මේ බලන්න මාර්ගය පේන්න ඕන අපේ පින්නත් නේ. හරිද? බොහෝ දෙනා මමත් බොහෝම කුතුහලයෙන් බොහෝම උනන්දුවෙන් ලක්තිව වැඩ ඉන්න රහතන් වහන්සේ හොයා ගැනීම සඳහා අපි හරියට මහන්සි වුණා. හරි? අපේ ගිහි කාලේ වෙන මොකටවත් නෙමෙයි. අද හරි හම්බුණොත් මම තරම් ඔය මිනිස්සයා උස්සලා තියන්න පොර කන කෙනෙක් තවත් නැහැ. ඇත්තමයි හම්බුණොත්. ඇයි? එයාගෙන් තමයි මේ ධර්මය ඉහළම තැනට අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකින් දා රහත් වෙච්ච අය කියන දේවල් පිළිබඳ අපි හොඳට බලාගෙන ඉන්නවා. රහත් වෙච්ච උත්තමාවියොත් හරිද? ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය නැතුවම රහත් වෙච්ච හැටි අපූර්වට විස්තර කරනවා. සම්මා සම්බුද්ධ ශාසනයේ එහෙම එකක් වෙන්න පුළුවන්ද? මම සාන්ත භාවයටපත් වුණා. මං ඒ සුවදායක තත්ත්වයටපත් වුණා.
ඒක බොහෝම සුවදායකයි. මගේ හිත සීතල වෙලා. හරි. මම ඉතින් අහගෙන ඉන්නවා. ඒක ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලය ලැබපු කෙනා නේද කාට හරි කරුණාවක් තියෙනවා නම් ඒ ප්‍රතිඵලය ලැබපු හැටි හේතුව නේද නැති කරපු මාර්ගය විස්තර කරන්න ඕනද නැද්ද? කොහෙම එකක් නැහැ. හරි. වෙන කෙනෙක් තමයි මේ ප්‍රතිඵලය ගැන කියලා දෙන්නේ. ආ දැන් ඔයා සෝවන්න ඕන. ඔයා දැන් සකදාගාමි. හරි. එතකොට මේවා පිළිබඳව විවෘත මනසකින් බලන්න ඕනේ. මාර්ගයේ කොතන හරි එකක් හරි අඩුවක් නැතුව මෙන්න මේක කරපුවා මේක වෙනවා. ඔහේගෙ තියෙන කාමච්ඡන්දේ මේ විදිහට අඩු වෙන්නේ. ව්‍යාපාදේ අඩු වෙන්නේ මෙහෙමයි. තීන මිද්දේ අඩු වෙන්නේ මෙහෙමයි. උද්දච්ච කුක්කුච්ච අඩු වෙන්නේ මෙහෙමයි. විචිකිච්ඡා අඩු වෙන්නේ මෙහෙමයි. මේ දේ ධර්මයන් සක්ක සෝවන් වෙච්ච අයගෙන් වෙලාවකට අපි අහලා බලනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? දන්නේ නැහැ. අයගෙන් නැති වෙච්ච දේ දන්නේ නැහැ. උන්දලගෙන් අහලා බලන්න නැති වෙච්ච දේ දන්නේ නැහැ අපි පින්නත් පුදුම වැඩේ ඒක. හරිද? ඵලය දැනගත්තා කලින්ම කෙනෙක් දැනගන්න ඕනේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. ඒක ධර්මයේ පැහැදිලිව තියෙනවා. සක්කාය දිට්ඨියට හේතු වෙන දේ දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේක නැති කරන්න පුළුවන් කියන එක අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හතරකට බෙදලා අපේ මනසින් එන්න ඕනේ. නැති කරන මාර්ගය එන්න ඕනේ. එහෙම ආපුවාමයි ගින්න නිවෙන්නේ. හරි. ගින්න නිවන්න හේතු වෙන දේ දැනගෙන සිද්ද කෙරෙන මට්ටමට යාගේ මනස්කාරය සකස් වෙන්න ඕනේ. අන්න එහෙම සකස් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කලින්ම තියෙන ඕලාරික වෙච්ච අධික ලෝභ දේශ මොහ අඩු වෙන්න ඕනේ. ආවයි කෙනෙක් ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය හොයාගන්න පුළුවන් කමටහන දෙන්න. හරිද? ඉතින් මං කියනවා හරියන්න පුතේ ගිහිල්ලා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන්. හරි කියනවා මොනසරේ. හාමුදුරු වරද්දගෙන කෙස් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. සම්මුති ධර්මයක් ඇතනේ නා. ලොම් කියන්නේ සම්මුති ධර්මයක්. නිය කියන්නේ සම්මුති ධර්මයක්. ඔබ වහන්සේ කියන්නේ සම්මුතිය වඩන්න කියලා. සම්මුතිය වැඩුවොත් මොකද වෙන්නේ? සම්මතය වැඩෙනවා. පරමාර්ථය වඩන්න ඕනේ. වඩිමු. ආර්ය උත්තමයන්ගෙන් බණ අහුවොත් ඔක්කොම හරියනවා. ආර්ය උත්තමයන්ගෙන් බණ අහන්න නැතුව නිවන් දකින්න පුළුවන්කම නැත. අන්න පහළ වෙලා ඇත. නේද? යන් කියලා මහා බගයපත් වෙලීම. හරිද? බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන දේ මොකද්ද? ඔය කමඨහනෙම අන්තිමට කොහොමද තියෙන්නේ? ඉති අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත් බහිද්ධා වා. හරිද? ඔය විදිහට තමන්ගේ සහ අනුන්ගේ ගැන මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුල වල යථා ස්වરૂපය වන්න සන්ටාන ගන්දේහි ආසයෝ කාසතෝ තථා. මේක ඇත්ත తত্ত্বය දැනගන්නකොට මොකද වෙන්නේ කියලා මේ බලන්න. මම මේක පෙන්නපුවම් පවන්නත් අපේනවා. මම මේ පවන්නත් අරහෙට අරන් ගිහලා දෙකට කඩලා මිට විතරක් අරන් එනවා ඊළඟ සැරේදී. මේ අත පවන්නත් අක්කියයිද? නෑ. නේද? ඊට පස්සේ මම මේ මිට ඊළඟ සැරේ එනකොට මිට දෙකට තුනට කරලා ලෑලි කැල්ලක් අරන් එනවා. මේ කුඩු කැල්ලක් අරන් එනවා. නේද? එතකොට මිටක් කියයිද? මේ දුම්හිඳ ඇල්ල දැකලා තියෙනව නේද? දුම්හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? දුම්හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? උත්තර දෙන්නයි බය. දුම්හිඳ ඇල්ල කියලා එකක් තියෙනව නේද? වෙලාවක බදුරු ගිය වෙලාවක දුම්හිඳ ඇල්ල ලස්සනයි නේද? ලස්සන දෙකින් කෑල්ලක් හරි තියෙනව නම් හොඳ නැද්ද ගෙදරක? බදුරුගිය වෙලාවක නේද ලීටර් පහක් විතර අරන් එන්නකෝ. අරන් ඇවිල්ලා අපේ ගෙදරින් තියලා තියෙනවා. මං දුම්හිඳැල්ලෙන් කෑල්ලක් ගෙනාවා. එහෙනම් දුම්හිඳැල්ල කියලා එකක් තියෙනවද? මොනවද තියෙන්නේ? වතුර. එහෙනම් තියෙන්නේ වතුර නේද? එහෙනම් දුම්හිඳැල්ල අන්න බලන්න නේද? අන්න ඒ පෙනෙන දෙයට කියනවා සම්මතය කියලා. සම්මතය නැද්ද? සම්මතය තියෙනවා. හැබැයි සැබෑවටම නැහැ.
සැබෑවටම නෑ. සැබෑවටම තියෙන දේවල්ලට කියනවා පරමාර්ථය කියලා. හරිද? එතකොට කවදාහරි අපි දවසක දකින්න ඕනේ පරමාර්ථයයි. හරි? දුම්හිඳ ඇල්ලට දැඩි වශීභාවයකින් ඉන්න කෙනෙකුට, ඈතින් පේන දුම්හිඳ ඇල්ල ඈතින්දම් බලන කෙනෙකුට කවදාකවත් මේකේ වතුර තියෙන කියලා දැනගන්න බෑ. හරිද? කිට්ටු වෙනකොට තේරෙනවා මේක ගැලීමක් කියලා. හරිද? හැබැයි තවත් කිට්ටු වෙනකොට තේරෙනවා මේක වතුර කියලා. මේකේ අස්සට බැහැගත්තොත් කවදාකවත් දුම්හිඳ ඇල්ල පේන්නේ නෑ. ඒතර වතුර කියලා හඳුනා ගන්න දෙයක්වත් නෑ. ඒක දැනෙනවා. අන්නේ වගේ පරමාර්ථ ධර්මය තමන්ගේ මනසට ගෝචර වෙන විදිහට විසිරෙන මනස විදර්ශනාවකින් හෝ සමතයකින් එක්තැන් කරන්න ඕනේ. විදර්ශනාවකින් විතරක් එක්තැන් කරන එකට කියනවා ශුෂ්ක විදර්ශකයා කියලා. සමතයෙන් එක්තැන් කරන කෙනාට කියනවා සමත යානිකයා කියලා. මේ දෙකම මිශ්‍රව කරගෙන යන අය එහෙම අයත් ඉන්නවා. එහෙම කරගෙන මොකක්ද මේ කරන්නේ? අපේ මේ උපකරණය සකස් කරනවා, අපේ මේ මානසිකාරය සකස් කරනවා අන්න අර ඇත්ත දකින්න පුළුවන් විදිහට. හරිද? ඒක තමයි මාර්ගය. ඒකට තමයි ඔය සම්මා දිට්ටි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ හැම එකකින්ම වෙන්නේ අර ඈතට විසිරි විසිරි තියෙන මනුස්ස ශරීරයක් දක රාගය උපදින කෙනාට ඒ රාගය නිසාවෙන් ඒ ශරීරයේ තියෙන ඇත්ත ස්වභාවය ආවරණය වෙනවා, වැහෙනවා. එයාට කෙස්ලොම් නියද සම්මස්නහර විදිහටවත් ඒක බලන්න බෑ ඉස්සෙල්ලා. එහෙම පේන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නද? මේ ලෝකේ ඉන්න මිනිසුන්ගේ කටේ තියෙන කේටය, කෙල, සෙම, දත් කහට ආදිය අප්‍රසන්නද නැද්ද 100%ක්ම හැම කෙනෙක්ගේම. අප්‍රසන්නකම කියලා කියන්නේ අපේ හිතේ ඇති වෙන හැඟීමක්ද නැද්ද? නමුත් ඒක නිවැරදි දෙයක්. නේද? හරි. එහෙනම් කවුරු හරි කෙනෙක් ටොපියක් අකා ඉඳලා බාගෙට කාපු ටොපියක් කටෙන් අරගෙන ඉතිරි ටික අපිට කන්න කියලා දුන්නා. ආ කියනකොටත් ඔන්න ඔය අප්‍රසන්නකම ඉපදුනා. ඒක සංස්කාරයක්. හැදුනා උතන. නේද? බලන්න ඒක ඇත්ත. හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නා. දරුවාගේ කටේ තියෙන ටොපි ගාලා අම්මට දුන්නොත් අම්මා මොකද කරන්නේ? අම්මට ඒකේ පිළිකුල දැනෙන්නෙම අරමුණු වෙන්නේ නැහැ. ඇත්ත தত্ত্বය අරමුණු වෙන්නේ නැහැ. ලෝභය කියන දේ, ආදරය කියන දේෙන් අන්නේ ඇත්ත தত্ত্বය ආවරණය වෙනවා, වැහෙනවා. ඒකට කියන්නේ අස්සයාට වියලි කොළ පේනවට මොකද කරන්නේ? කොළපාට කණ්ණාඩියක් දානවා. අස්සයෝ වියලි කොළ කන්නේ නැති හින්දා හරි කොළපාර කණ්ණාඩියක් දානවලුට. දාවවෝ කනවා දැන් අමු කොළ කියලා හිතාගෙන. හරිද? අන්න ඒ වගේ තමයි ඇත්ත වහං කරන ගතිය තමයි ඔන්නේ දෘෂ්ටිවල තියෙන්නේ. හරි? ලෝභය, ආදරය හැම අකුසලයකම තියෙන ස්වභාවයක් තමයි මෝහය, අහිරිකය, අනෝතප්පේ, උද්දච්චය කියලා කියන්නේ. හරි? මෝහය ඇති කරන ස්වභාවය, ඇත්ත වහන ස්වභාවය හැම අකුසලයකම තියෙනවා. හැම අකුසලයකම තියෙන පාපයට බය නැති කරන ස්වභාවය, පාපයට ලැජ්ජාව නැති කරන ස්වභාවය සහ හිත නොසන්සුන් කරන ස්වභාවය හැම අකුසල හිතක් එක්කම පෙරපසු නොවීම ඇති වෙලා නැති වෙලා යනවා. හරි? එහෙනම් අන්න ඒ මූලික අකුසල් අඩු කරන්න ඕනේ මේ ඇත්ත දකින්න නම්. ඒකින්ද මොකද කරේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා මේ පවන් අත දෙක තුනට කඩන්න කිව්වා. වගේ මේ ශරීරය මනසින් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් කොටස් 32කට බෙදන්න කිව්වා. බෙදලා ඒක වර්ණ වශයෙන්, හැඩේ වශයෙන් බලන්න කිව්වා. ඒක නැවත නැවත කරන්න කිව්වා. මේ බලන්න. මම හැමදාම කියන දෙයක්. නමුත් මෙතෙන්ට ගැළපෙනම හින්දා කියන්න ඕනේ. හරි? මේ එකක්වත් අපිට බැහැර කරන්න බෑ. මේවට ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද ගවේෂණය කරන්න ඕනේ. මාගේ දිහා බලාගෙන කකුලේ මාපට ගිල පොඩක් මතක් කරන්න. මොනවද මතක් වෙන්නේ? ඔන්න මතක් කරා. මොනවද මතක් වෙන්නේ? ඔන්න හමයි, නියපොත්තයි මතක් වෙනවා. නේද? නියපොත්තකුයි හමකුයි මතක් වෙනවා. ඇයි ඒකේ මස් නැද්ද? ඇයි ඒකේ කටු නැද්ද? මතක් වුණාද? ඇයි මතක්ුන්නේ නැත්තේ? මොකද මතක්ුන්නේ නැත්තේ ඇයි? හේතුව. හේතුවන්න මම කියවන හතරක් ගැන.
ඇයි මතක් වුන් නැතිවට හේතුමකක්ද ඒවා පේන්නේ නෑ පේන්නේ නෑ නේද ඔන්න මට හේතු දෑන හැටි පේන විදිර සකස් කරන්න පුළුවන් කමත් තියෙනවා මොකද කරන්න ඕන හම ගලවන්න ඕන හැන මාර්ගය පේන විදිර සකස් කරන මාර්ගය තමයි හම ගහන්න ඕනේ ඔය මගේ මානසික කාර්යය තියෙන පිස්සු ගතියේ හරිද ඔන්න බලන්න ඒක කොච්චර වැරදිද කියලා අපිට හොයාගත්ත හැකි ඔය හතර හැම වෙලේම අපේ ජීවිතේ තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ හරිද එකන අපේ සිතුවිලි වල තියෙන හතරක් මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒක හරියනකොට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. නේද? ආර්ය සත්‍ය බවට පත් වෙන්න නම් ඔය හතර හරියට උපදින්න ඕනේ. හරි? දැන් බලන්න. ඍජුපෝම් පෙට්ටියක තියෙන බත් ගෙඩියක් පොඩක් මතක් කරන්න. දැන් වෙලාවත් හොඳයි. නේද? ඍජුපෝම් පෙට්ටියක තියෙන බත් ගෙඩියක් මතක් කරන්න කම මොනවද මතක් වෙන්නේ? බත්. වෑංජන. දැන් පේනේවද? ඍජුපෝම් පෙට්ටියක තියෙන බත් ගෙඩිය මතක් කරනකම් මොනවද මතක් වෙන්න ඕනේ? මොනවද මතක් වෙන්න ඕනේ? ඍජුපෝම් පෙට්ටියයි බත් තියෙන ඇතුලේනේ. දැන් ඉස්සෙල්ලා ඇඟිල්ල මතක් කරන්න කිව්වහම පොත්ත මතක් වුණා. නේද? ඍජුපෝම් පෙට්ටියේ තියෙන බත් ගෙඩිය මතක් කරන්න කිව්වා. නේද? මතක් වෙන්න ඕනේ ඍජුපෝම් පෙට්ටියයි. හැබැයි මතක් වෙන්නේ ඇතුලේ තියෙන ඒවා. එහෙනම් පේන්නේ නැති දේවල් මතක් වෙනවා. එහෙනම් අපි හේතු දන්නේ නැහැ හරියට. අපේ මානසිකාරය ගැන අපි මුකුත් දන්නේ නැහැ. නේද? මෙතන හොයන්න දෙයක් තියෙනවා. ගවේෂණය කරන්න දෙයක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ව ගවේෂණය කරන්න කියලා. අපි රටේ නැති වුණ ඔක්කොම හොයලා. කාවද හොයලන්නේ? කාගෙන්ද හොයලා නැත්තේ? තමන් ගැන හොයලා නැහැ. අනුරාධපුරය කිව්වා. මොනවද මතක් වුණේ? ආත්මස්ථානය. නේද? ආත්මස්ථානයක මතක් වුණා. රුවන්වැලි සෑය. ඇයි බස් නැවතුම් පුළ නැද්ද? මහනුවර කිව්වා. මොනවද මතක් වුණේ? දල්දා මාර්ගය. ඇයි ස්පිරිතාලය නැද්ද? මොකද ඒ? හොඳයි. මහනුවර ස්පිරිතාලය අවුරුදු ගාණක් වැඩ කරන වෛද්‍යවරියක් ඉන්නවා. එයා කොළඹ ආපිලාවක මහනුවර කියනවා. එයාට මොකද මතක් වෙන්නේ? ස්පිරිතාලය මතක් වෙනවා. නේද? ඔන්න ඔතනින් අල්ලගන්න සිද්ධිය. මතක් වෙන්නේ වැඩියෙන් ආශ්‍රය ඇසුරු කරලා තියෙන දේවල්. මතක් වෙන්නේ වැඩියෙන් ඇසුරු කරලා තියෙන දේවල්. හරි, බලන්න මං කිව්ව බොරුද කියලා. ඍජුපෝම්ද බද්ද අපි වැඩියෙන් ඇසුරු කරලා තියෙන්නේ? බත් නේද? එහෙනම් අපිට එක පාටම ඍජුපෝම් පෙට්ටිය දාලා තියෙන බත් ගෙඩි කියනකොට අපේ හිත යන්නේ බත් වලට. හම්ද මස්ද වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ? හම දැකලා තියෙන්නේ, හම කතා කරලා තියෙන්නේ, හම ගැන පරිසම් කරන්න යන්නේ, හම කන්නඩියෙන් බලපුවම පේන්නේ හම. නේද? එහෙනම් හම් තමයි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ. එහෙනම් හිත ගිහින් නවතින්නේ හමේ ඇතුලේ නෙවෙයි. අන්න බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තියෙන ගැටලුව, මේ හම් බලන්න තියෙන ආසාව මිනිස්සුන්ව විනාශ කරලා එකම රූපය දිහා දැකීමේ ආසාවෙන් පෙළේනවා. හරිද? හරියට නිකන් මෙන්න මේ ලයිට් එකකට අහුවෙච්ච කෘමියෙක් වගේ අපේ ජීවිතය. කෘමියා නිදහසේ ගමනක් යන්න ගියේ. ගියාම ලයිට් එකක් අහුණා. ලයිට් එක වටේ කැරකෙන කැරෙන්න දැන් එයාට ගැලවෙන්න උවමනාවක් තිබ්බත් ගැලවෙන්න බෑ. මොකද උනේ? කලන්තේ දාලා බිම වැටුණා. කලන්තේ දාලා බිම වැටුණාම හිටියා. ඉඳලා ආය කලන්තේ වගේ ගැති අඩු වෙනකොට ආය ලයිට් එක පැත්තට ඇදෙනවා. බේරෙන්න නම් ওই ලයිට් එකෙන් මොකද වෙන්න ඕනේ? ලයිට් එක නිමෙන්න ඕනේ නේද? අපේ ඇත්තන්ගේ సంతානවල, අපේ సంతානවල කාමච්ඡන්දය කියන මනුෂ්‍ය ශරීර කෙරෙහි උපදිලා තියෙන කැමැත්ත, දැකීමේ ආසාව නේද? තරහ වෙන්න එපා කිව්වට අත් කෑල්ලක්, කකුල් කෑල්ලක් නේද? පවා දැකීමෙන් සතුට උපදින ගතියක් තියෙනවා සිත්වල. ඒකින්ද උදේ නැගිට්ට වෙලාව ඉඳන් යනේන තොටේ විතරක් නෙවෙයි හැම තැනකම ඉන්නේ ගහෙන් බැස්ස කුකුලා වගේ. ඇයි එහෙම කියන්නේ? ගහෙන් බැස්ස කුකුලාගේ තියෙන ස්වභාවය හූරනවා හොයනවා, හූරනවා හොයනවා, හූරනවා හොයනවා. හනුම් පදයක්ද මන්දා? නේද? හූර හූර මොනවද හොයන්නේ? පණු කෑල්ලක් හරි,
හූරණකොට ඔක්කො හූරණව බලනවා, හූරණව බලනවා, හැම එකම හරියන්නේ නේද? පණු කෑල්ලක් හරි හාල් ලැටයක් හරි හම් වෙනකම් හූර හූර වෙනවා. අපේ ඇත්ත තුදී ඉඳන් දැන් කාලේ මොකද කරන්නේ? හූරණවා හොයනවා, හූරණවා. ඒක විතරක් නෙවෙයි, ඒක විතරක් නෙවෙයි, දැන් කාලේ විතරක් නෙවෙයි, මම එහෙම කිව්වේ ඔය ෆෝන් එක ගැන විතරක් නෙවෙයි. අපි පින්නත්නේ හූරණව හොයන එකෙන් ගැලවෙන්න බෑ. හූරණව හොයනවා කිව්වෙ ඇහෙන් විතරක් නෙවෙයි, ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් වලින් මොකද කරන්නේ? හැම වෙලෙම හොයනවා. මොනවද හොයන්නේ? තමන්ගේ సంతානෙට සතුට උපදින දේවල්. හරිද? දූරියන් ගෙඩිය දැක්කම සමහර අයට හරි ගියා, සමහර අයට හරි ගියේ නෑ. එයාට තේරෙන්නේ නැහැ මෙතන ඇතුලේ ප්‍රශ්නේ තියෙන කියලා තේරෙන්නේ නෑ. ඉතින් පිටින් හොයනවා ඔක්කොම එයාගේ సంతා. ඒකයි කිව්වේ ඉඳගත්තුත් තැනක මෙනෙහි වෙන්නේ තමන්ගේ, තමන්ව හැදිලා තියෙන විදිහට, තමන්ගේ මානසිකාරය හැදිලා තියෙන විදිහට තමයි ඔක්කොම මෙනෙහි වෙන්නේ. එහෙනම් තනියම ලෝකේ ඉන්නවා. නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හොයා ගන්න බැරි වෙනකොට කාපු බීපු නාපු ඒවා ගැන හිටිය හැටි කියලා මතක් කරනවා. ඒව මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා. ඒ වගේ එකට අපි අහු වෙලා. හරිද? කෘමිය වගේ. ශරීර දැකීමේ ආසාවෙන් පෙළෙන කෙනාට ධර්මය, යථාර්ථය, පරමාර්ථය තමන්ගේ මනසට ගෝචර කරගන්න බෑ. ආන් එක හින්දා අන්න ඒව අයින් කරගත යුතු වෙනවා. හරි? එයා අහගන්නවා හොඳටම මේ ශරීර පිළිකුලයි කියලා අහගන්නවා. අහලා කියනවා ඕක තේරෙනවනේ, ඕක කියන දෙයක් ඈ. පාදතලේ ඉඳන් කේස මත්තකේ දක්වා නේද? පාදතලේ ඉඳන් මේ කේස මුදුන දක්වාම තියෙන ඔක්කොම පිළිකුල් වස්තු. ඉතින් ඕක දැනගත්තානේ මං, දැන් ආයේ මොකද කරන්නේ? ඉතින් හරිනේ. එහෙම කියනවා. අපිටත් එකපාරට මේක තර්කයට අහු වෙනවා නේද? ඇත්තට ඉන්න ඕක මොනවද මෙනෙහි කරන්න පැත්තකට වෙලා. අන්න බලන්න. මහනුවර ඉස්පිරිතාලයක් තියෙනවා කියලා දන්නවද නැද්ද? හැබැයි මහනුවර කියනකොට අරමුණු වෙනවද නැත? හරිද? ඍජුපෝම් පෙට්ටියේ තියෙන බත්ගෙඩියක වම් පිටින් තියෙන ඍජුපෝම් කියලා දන්නවද නැද්ද? හැබැයි අරමුණු වෙනවද නැත? අරමුණු වෙන්න නම් මොකද කරන්න ඕන? ආශ්‍රය කරන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආශ්‍රය කරනවා කියේ. ආශ්‍රය කරපො දැන් කෙනෙක් මොකද කරන්නේ? කොටස් 32 පැත්තකින් තියලා මම මෙහෙම කියන්නම්කෝ. මස් විතරක් ආශ්‍රය කරන්න ගන්නවා කෙනෙක්. හරි, එකකින් සිද්ධ වෙන දේ බලමු අපි පොඩ්ඩක්. දැන් ඔය කියපු කාරණාවත් එක්ක මේ කෘමිය වගේ අහුවෙලා කියලා ඉස්සෙල්ලාම දැනගන්නවා. මේ ශරීර වලින් ගැලවීමක් නැහැ කියලා දැනගන්නවා. බණ ඇහුනහම කොච්චර බැලුවද මන් දැන් එකම රූපය කොච්චර බැලුවද, කොච්චර බැලුවත් ඉවරක් නැහැ කියලා දැනගන්නවා. හරි, තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා දැනගන්නවා. මේක තෘප්තිමත් කරන්න නම් මගේ මනස හදන්න ඕන කියලා දැනගන්නවා. ඇයි? ඒවම් පිය රූපං ඒවම් සාත රූපං. මේ ප්‍රිය රූපය තුල නැත්නම් ප්‍රිය දේ තුල මధుර විදිහට දැනෙනවා නම් යම් මනසකට යම් දෙයක් අන්න එතනයි තණ්හාව උපදින්නේ. හරි, තණ්හාව පිහිටන්නේ කියලා මහා සතිපට්ඨාන දේශනාවේ තියෙන අපූර්වට. එහෙනම් මේක දැනගත්ත නුවණ ඇති කුල පුත්‍රයා මේක ගැන තියෙන මට ප්‍රිය භාවය මధుර භාවය අයින් කරනකම් මට මේ හීරිලෙන් ගල මට මේ ලයිට් එකෙන් ගැලවෙන්න බෑ. ඒක දැනගත්තා ලයිට් එකට කැරක් කැරක් ඉඳලා හැමදාම හරියන්නේ නැහැ, මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා දැනගත්ත කෙනා මොකද කියන්නේ? ලයිට් එක නිමා ගන්න උත්සාහය තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මොකද කරන්නේ? මේ තැනැත්තා තමන්ගේ කය මෙනෙහි කරන්න පටන් ගන්නවා. කොහොමද? එකක් විතරක් ගමු, ඉතාල කෙටියෙන් ඕන හින්දා. මෙයා මොකද කරන්නේ? ඉති අජ්ජත්තං වා තමන්ගේම කයේ හිත යොදවගෙන ඉස්මුදුනට හිත තියලා එතන තියෙන කට්ටයි හමයි අතර මස් තියනවද කියලා විමසනවා. කම්බුලට හිත අරගෙන ඇවිල්ලා කම්බුලේ කට්ටයි හමයි අතර තියෙන මස් පිළිබඳ එල්ලිලා තියෙන හැටි, ඒකේ වර්ණ, ඒකේ හැඩය සටහන, ඒකේ ගන්ධ මෙනෙහි කරනවා. ඒ විදිහට මුළු ශරීරෙම අත්වලද පාදවලද කොන්දේද හැම තැනටම හිත යව යව ඒ මස් පිහිටලා තියෙන විදිහ මෙනෙහි කරනවා. ඒකට දැන් කාලේ හරි පහසුයි. ඇයි? අන්තර්ජාලයේ නේද හැම ගහපු නේද රූප ඕන තරම් හොයාගත්ත හැකි. ඒවා හොඳට බලලා මොකද කරන්නේ? මේකේ මගෙත් මෙහෙමයි තියෙන්නේ, මෙහෙමයි තියෙන්නේ කියලා මේ විදිහට ඇස් පියාගෙන මෙනෙහි කරන කෙනාට මේ කම්බුලේ
හමට යටින් තියෙන මස පිහිටලා තියෙන හැටි, හැම තැනකම තියෙන සටහන හරියට මෙන්න තමන්ගේ ශරීරය පිළිබඳ. දැන් මෙයා මේ මොකද කරන්නේ? ආශ්‍රය කරනවා නේද? හම ආශ්‍රය කර කර හිටිය කෙනා දැන් මොකද කරන්නේ? මසුත් ආශ්‍රය කරනවා. හරි, මේ විදිහට වැඩියෙන් 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 මාංශය ආශ්‍රය කරපු කෙනෙකුට මං අහන මේ අත්ංගෙන් යම් විදිහකින් ඇහුවොත් මහපට ගිල්ල මතක් කරන්න කියලා මොන වගේ උත්තරයක් හම්බෙයිද? නියපොත්තත් කියලා කියනවා, හමත් කියලා කියනවා, මසුත් කියලා කියනවා. වැඩියෙන් වැඩියෙන් මස් තියෙන විදිහ ආශ්‍රය කරොත් යම් කිසි කෙනෙක් ඔය උත්තරේ හම්බෙනවමද නැද්ද? ඔය උත්තරේ හම්බෙනවමද නැද්ද? ඒ මානසිකත්වයේ හැදෙනවමද නැද්ද? හැදෙනවමද නැද්ද කියලා අහනවා. අනිවාර්යෙන් වෙනවද නැද්ද? ඔව්, අනිවාර්යෙන් වෙනවා කියලා ඔය මහා අයියෙන් කියන ඔක්කොමලා ඒක වෙනවමයි කියලා. මං කිව්ව හින්දාද කියන්නේ? මං කිව්ව හින්දාද කියන්නේ? මොකද නෑ කියන්නේ? දැන් මන්නේ කිව්වේ නෑ, මං කිව්ව හින්දා නෙවෙයි කියන්නේ. කරලාද කියන්නේ? කරලා බලලාද කියන්නේ? නෑ නෑ, කරන්න දෙයක් නෑ. එහෙම කරොත් එහෙම වෙනවා කියන එක ගැන තර්ක තියනවද? කිසිම තර්කයක් තියනවද? නෑ, එහෙම වෙන්නේ නෑ කියලා කියන්න පුළුවන් තර්ක කරන්න පුළුවන්කමක් තියනවද? මා තක්ක හේතු, මේ ධර්මයේ තියෙන දේවල් තර්කයට අහු වෙන්නේ නෑ. තර්කයට අහු වෙන්නේ නැති විදිහටම විසඳෙනවා. හරි, ඒක කරොත් ඒක වෙනවා. ඒක අනිවාර්යෙන් වෙන තත්ත්වයට තමන්ගේ මානසිකාරය සකස් කරගත්ත කෙනෙක් මෙන්න මේ වගේ ඊට පස්සේ සිද්ධිය. මං කියනවා කාට හරි මෙතන බලාගෙන ඉන්න කෙනෙකුට ගිහිල්ලා මස් කිලෝ 15ක් විතර උසස් වෙන්න කියලා. කියලා කෙනෙක් හොඳට ඔතන්ට කියනවා චුට්ටක්වත් ලේ බහින්න නැති වෙන්න. හොඳට ගිටිකොලේකින් ඔතලා කියනවා හොඳ පාට ලස්සන පාට තියෙන රෙදි කෑල්ලක්, හරිද? සිනිඳු රෙදි කෑල්ලක් අරගෙන මේ මස් කොට ඔතපු මස් කොට වහන්න කියනවා. වහලා බලා හිටිය කෙනෙකුට ඇවිල්ලා කියනවා මේ මස්කඩ උඩින් ස්පර්ශ කරන්න, මේ මස්කඩ උඩින් අත තියලා මේ මෙහෙම පිරිමදින්න කියනවා. අහන ඔයාට මොනවද දැනෙන්නේ? එයා මොනවා කියයිද? සතුටුයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා කියයිද? ඇයි මේක ලස්සන දෙදි කැල්ලන්නේ? මේක ලස්සන දෙදි කැල්ලක් විතරන්නේ, මේක බොහොම සුමට රෙදි කැල්ලක්නේ. එහෙනම් මොනවා කියයිද? මස් මස් කියයි නේද? එහෙනම් පාට ලස්සන වුණාට, සුමට වුණාට මස් අරමුණු වෙනවා මෙතෙන්ට ඇවිල්ලා නේද? අපි හිතමු මස් කොටත් අපි ලස්සන හැඩයකටත් හදලා තියෙන කියලා. කේක් ගෙඩියක් වගේ හැදුවා දැන් මේ මස් කොට උතර තියෙන කේක් ගෙඩියක් වගේ. එහෙනම් හැඩේ හොඳයි, පාට හොඳයි, සෞම්‍යයි. හැබැයි අත තියෙනකොට නැත නේද? අප්‍රසන්නයි. ඇයි? අරමුණු වෙන්නේ මොනවද? මස්. ඈත ඉඳන් බල්ල කෙනෙකුට, මෙතන හිටිය කෙනෙක් හැබැයි අර ලස්සන රෙදි කෑල්ලකින් නේද අපූරුයි කියලා ඒක දැකලා නේද සෞම්‍ය ගතියක් දැනේද? ඇයි? මස් අරමුණු වෙන හින්දා. ආ, හැඩේ හොඳයි, පාට හොඳයි, හැඩේ හොඳයි, පාට හොඳයි, සෞම්‍යයි. යම් කිසි කෙනෙක් එවැනි ශරීරයක් දුටුවහම වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන මස් නම් මොකද වෙන්නේ? ප්‍රියයි මధుරයි කියන එක නැති වෙනවා. එහෙනම් දූරියන් ගෙඩියට තිබ්බා නේද? දූරියන් ගෙඩිය ප්‍රිය වගේ දැක්ක කෙනාට නේද විතරයි තණ්හාව එකතුනේ. ඒ වගේ නම් මෙන්න මෙතන පොඩි වෙනසක් සිද්ධ කරා. මොකද්ද වෙනස් කරේ? මාව ෆෝමැට් වෙලා තිබ්බ විදිය වෙනස් කරා. මගේ මානසිකාරය සකස් වෙලා තිබ්බ විදිය, බුදුරජාණන් වහන්සේ වෙනස් කරන විදිය කියලා දුන්නා. දැන් මොකද වෙන්නේ මේ තැනත්තාට? ඒ විදිහට වර්ධනය කරොත් අපේ පින්වත්නි මහා පුදුම දෙයක් වෙනවා. මෙයා තනිවම මේ දේ කරගෙන එක විටක එයාගේ මනසට මේ ලෝකයේ කිසිමම කිසි කෙනෙක් රාගයෙන් අරමුණු වෙන්නෙම නැති තත්ත්වයකට එක මොහොතක්පත් වෙනවා. හරිද? එතකම්ම එයා ඉන්නේ හරි වෙහසකින්, පීඩණයකින්. දැන් දකිත්වා, දැන් දකිත්වා, දැන් දකිත්වා කියලා හැම වෙලේම ඉන්නේ. තමන් කැමති දේ දැක ගැනීමේ
දන්න දවසිඳන් ඉන්නේ උපරිම වෙහෙසකාරී තත්වයකින්. අහන්න පොඩ්ඩක් හිතෙන්, වෙහෙසද නැද්ද? අපහසුද නැද්ද? නේද? ඇයි අර හූරලා අමාරු සමහරට හරියට ඇස් රිදෙනවා, ඒ තුරනවා. ඔන්න ඒ තත්ත්වෙට මානසිකාරය පත් කරගත්ත කෙනත් ගිහිල්ලා බලන්න හූරනවා එක සැරයක්. හරිද? හූරපුවාම ලස්සන කෙනෙක් ලස්සන තැනක ලස්සනට ඇඳගෙන ලස්සනට කිය කිය ලස්සනට නටනවා වෙනදා වගේ. වෙනදනම් කෘමියා අහු වෙනවා මේකට. හරි. මෙදා පාර මොකද වෙන්නේ? මෙයාට පුදුම වැඩේ නටනවා පේනවා. මොනවද? මස් නටනවා හොඳට පේනවා. මේ මොන මල විකාරයක්ද? මේ මොන මල විකාරයක්ද කියලා කියනවා. නේද? දන්නවද, ඊයේ පෙරේදා මගේ ළඟ භාවනා කරා පොඩි ස්වාමීන් වහන්සේලා කියනවා. එක නමක් මට මෙහෙම කියනවා. අට්ටික සංඥාව වල මට කියනවා, හාමුදුරනේ, ඇත්තටම මේ මිනිස්සු බුම්මගෙන ඉන්නවා, හිනහ වෙලා ඉන්නවා. හරිද? එහෙම කියලා කියන එක සම්පූර්ණයෙන් වැරදි. ඔක්කොමලා හිනහ වෙලා ඉන්නේ. තේරෙනවද? පොඩි දෙයකින් කොච්චර වෙනසක් මානසිකත්වයට වෙනවද? මේ හැමේ පොඩි වෙනස් වීම වලින් අපි එක එක්කෙනාගේ සිතුවිලි මයින්ඩ් හදනවා. නේද? ඉතින් මේ විදිහට මං අහනවා, රාගය කියන එකෙන් තියෙන පීඩාව සම්පූර්ණයෙන් අයින් කරගත්ත නිමේෂයක හිතට පුදුමාකාර විවේකයක් දැනෙනවා. මුළු ජීවිත කාලේ එක මොහොතකවත් හීනෙන්වත් හම්බුනේ නැති විවේකයක්. ඇයි? මට හොයන්න දෙයක් නැහැ. අන්න ඒක හරියට නිකන් බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරන්නේ, තරහ තියෙන කෙනෙක් ගැන මෙහෙමයි දේශනා කරන්නේ. ණයක් ගත්ත කෙනෙක් පොලිගෙවගෙව ඉන්න කෙනෙක්, පොලිගෙවනකොට යන්තම් සහනයක් ලැබෙනවා. හැබැයි ණය බරෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමක් නැහැ. ණය බර තියාගෙන පොලිගෙවල යන්තම් සතුට වෙනවා. අන්න ඒ වගේ තමන්ගේ කාමච්ඡන්දයේ තියෙන රූපය දිහා යම් කිසි කෙනෙක් එක සැරයක් බැලලා සතුට වෙනවා. නමුත් නැවත දැකීමේ ආසාව, රැකගැනීමේ ආසාව, ඒවා ඉවරක් වෙන්නේ නැහැ. පීඩණේ තියෙනවා. මේ පීඩණයෙන් සම්පූර්ණයෙන් අත මිදෙච්ච ඔය ක්‍රමයටම තරහෙන් අත මිදෙන්න, ඔය ක්‍රමයටම තීන මිද්දෙන් අත මිදෙන ක්‍රමවේද, උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන වලින් අත මිදිලා සිත කුසල ආරම්මණේ රැඳුනහම මේ විවේකය නිසාම සම්පූර්ණ විශාල ප්‍රීතියක් උපදිනවා මේ හිතේ. ඒ ප්‍රීතිය ඔන්න ඔය පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන තාවකාලික පොළාපයින් රබර් බෝලේ වගේ තියෙන ප්‍රීතිය නෙවෙයි. ඊට වැඩි මහා ප්‍රීතියක් ඒක. ඒ වගේම ඒ ආරම්මණේ රැඳෙන හින්දා කයෙහි දැනීම නැති වෙලා යනවා. හරිද? නැති වෙලා යන්නේ කොහොමද? ඒක මහා අමුතු ප්‍රාතිහාර්යයක් නෙවෙයි. දැන් මගේ දිහා බලාගෙන හිටියා. හුස්ම ගන්නවද වුණද මෙච්චර වෙලා? ඕන් කියනකොටම දැනෙනවා. මගේ දිහා බලාගෙන ඉඳලා නෙවෙයි. දැන් දවස් ගාණක් ඇහිපිය හෙලනවා කියලා මතක් වුණාද? දැන් උඹ බරට මටත් දැනෙනවා මේ නේද? ඒ පාර බර දැනෙන්න පටන් ගත්තා. එහෙනම් අරමුණ නැත්තම් ඒ තැන් වලට ඒ තැන් දැනෙන්නේ නැහැ. කුසල අරමුණක සම්පූර්ණයෙන් හිර වුණොත් ඒ ආරම්භණේ රැඳෙනකොට මේ කයම දැනෙන්නේ නැතු වෙනවා. එහෙනම් දුක් විඳින කයෙන් අත මිදෙනවා, දුක් විඳින හිතෙන් අත මිදෙනවා. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා කියන සුවදායක තත්ත්වයකටපත් වෙනකොට දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මහා ප්‍රීතියක් උපදිනවා. හරිද? ඒකාග්‍රතාවයක් උපදිනවා. අන්නෙවැනි ඒකාග්‍ර හිතක්, මේ ඔක්කොම කෙටියෙන් මම මේ කියන්නේ, මේක වෙලාවනේ ඔක්කොම දික් කරලා කියන්න, අන්නෙවැනි ඒකාග්‍ර හිතක් ඕන වෙනවා වැඩකට. මොකද්ද වැඩේ කියලා පොඩ්ඩක් බලමු. විද්‍යා ගුරුවරයා ඇවිල්ලා පාසලේදී ළමයට උගන්වනවා, මෙන්න මේ සංයෝග දෙක දාපහම එක් කරපුවාම අහවල් සංයෝගය හැදෙනවා කියලා. අහවල් පාට සංයෝගය හදනවා මේ දෙක එකතු කරපුවාම කියලා. ළමයා මේක ඔක්කොම ලියාගෙන අහගන්නවා. ළමයාගෙන් අහනවා, ගුරුවරයා, ඔයාට මං කියලා දුන්න එක ගැන සැකද? සැක උපදිනවද කියලා. ළමයාට සැක උපදින ස්වභාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. ගුරුවරයාට වැරදුනත් දන්නේ නැහැ. ඇත්තට මේක වෙනවත් දන්නේ නැහැ. දැන් කියනවා ගුරුවරයා, ඔයාට සැක උපදිනව නේද? ඔන්න ඔය සැකේ නැති කරගන්න ඔයා මොකද කරන්න ඕන? ඔන්න දැනගත්ත දේත් අරගෙන යන්න විද්‍යාගාරයට ගිහිල්ලා මේ පරීක්ෂණය. එහෙනම් දැනගත්තට විතරක් සැක උපදින්නේ, සැක උපදින එක නවතින්නේ. එහෙනම් ධර්මය ඇහුවට විතරක්, ඇහුවට විතරක් සැක උපදින එක නවතින්නේ නැහැ. හරිද? එහෙනම් ලැබ් එකට යන්න ඕනේ.
සමහර ළමයින්ට ඔය ටික කියලා දුන්නට මතක හිටින්නේ නැහැ. ගුරුවරයා සංයෝග තුනක් ගැන දැන් කිව්වනේ, මේ දෙක දාපුවම අහවලක හැදෙන්න කියලා. ඒව ලක්ෂණත් කිව්වනේ. ඒ මෙලෝ දෙයක් මතක නැහැ. ලැබ් එකට ගියාට වැඩක් වෙනවද එතකොට? ආ, එහෙනම් සුතා දතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ධර්මය අහන්න ඕනේ, ධර්මය ධාරණය කරගන්න ඕනේ. සමහර ළමයෙකුට මේ සංයෝග තුන මතකයි. හැබැයි එයාට පැටලිලා මතක. එයා දැන් මිශ්‍ර කරන්න යන්නේ ඵලය තියෙන එක අරගෙන. පැටලිලා මතක නම් කරන්න ඕන විදිහ මතක නැත්නම් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සුතා දතා වචසා පරිචිතා. මොකද්ද ඒ කියන්නේ? දැනගත්ත ධර්මය පිළිවෙලකට තමන්ගේ මනසින් ගලාගෙන එන විදිහට මේ ධර්මය සකස් කරගන්න ඕනේ කියලා. හරි හරිද? එහෙනම් තියෙනවද නැද්ද ධර්මය? එහෙම සුතා දතා වචසා පරිචිතා කියලා නේද? අද සමහර අය සුතා විතරයි නේද? ඒව ඕනේ අපිට, අපි වැඩේ කරමුකෝ නේද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න බලන්න, දැන් සමහර අය ලැබ් එකට යන්න, ඔය ටික දැන් කඩපාඩම්ුත් කරලා ලැබ් එකට යන්න කියලා හදනකොට සමහර ළමයින්ට හරි නිදිමතයි නේද? ළමයා පුටුවේ බුදි. එහෙනම් යන්න හම්බෙන්නේ නැහැ. සමහර ළමයින්ට නිදිමතත් නැහැ. දැන් ඔක්කොම හරි ගිහින් දැන් හරි අරවත් ඔක්කොම මතකයි, ඔක්කොම හරි. යන්න යනකොට නිදිමතයි නෙමෙයි, මගදිම යාළුවෙක් අල්ල ගන්නවා. අල්ලගෙන ඔය කොහෙද යන්නේ, මෙන්න මෙහෙ නේ යන්න, අර බයිස්කෝප් එකක් බලන්න යන්න, නැත්නම් සෙල්ලම් කරන්න යන්න, අරව කරන්න යන්න, මේවා කරන්න යන්න කියලා යන්න දෙන්නේ නැතුව වෙනකෝ හරි ඊට වැඩිය ආසාවක් තියෙන තැනකට හැදගෙන යනවා. එහෙනම් එයාට ලැබ් එකට යන්න හම්බෙන්නේ නැහැ. සමහර අය කලන්තේ දාලා වැටෙනවා. ඒ කියන්නේ යාගන්න තරම් ශක්තිය නැහැ. කවුරු ගැනද මම මේ කියන්නේ? ලැබ් එකට ගිහිලා කරන පරීක්ෂණය කියලා කියේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තමන්ගේ අත්දැකීම ලබා ගන්න. ලැබ් එකට ගිහිලා මේ පරීක්ෂණය ඔය ටික ඔක්කොම දන්න කෙනාලා යාළුවන්ගෙන් බේරෙනවා කියන්නේ කාමච්ඡන්දෙන් බේරෙනවා කියන එක. නිදිමත නැතුව යනවා කියන්නේ තීන මිද්දෙන් යට වෙලා යනවා කියන එක. වැටෙන්නේ නැතුව යනවා කියන්නේ වීරියෙන් යනවා කියන එක. මතක තියාගෙන ඔක්කොම යනවා කියන්නේ සිහියෙන් යනවා කියන එක. ওই විදිහට හරියටම ක්‍රමයට එතෙන්ට ගිහිල්ලා ලැබ් එකට ගිහිල්ලා හරියටම මේ දේවල් බලලා ඒවා දාලා අලුත් සංයෝගය හැදෙනවා දැකලා තේරුම් ගත්තොත් මේ දෙක එකතු කරොත් මේක හැදෙනවමයි කියලා. ඇහෙන් දැක මනසින් තේරුම් ගත්තා නේද? අන්න එදායින් පස්සේ යාට අර කියපු දේ ගැන සැකයක් බලෙන්වත් උපදවා ගන්න පුළුවන්ද? බලෙන්වත් උපදවා ගන්න බෑ. ඇහෙන් දැකලා මනසින් තේරුම් ගන්න දේවල් වගේක් තියෙනවා. කණෙන් අහලා මනසින් තේරුම් ගන්න දේවල් වගේක් තියෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැනිලා තේරුම් ගන්න දේවල් වගේක් තියෙනවා. මනසින් දැකලා මනසින් තේරුම් ගන්න දේවල් වගේක් තියෙනවා. පංච උපාදානස්කන්ධය ඇහෙන් දැකලා තෝරගන්න එකක්ද? කණෙන්ද? නෑ, මනසින් දැක මනසින් තෝරගන්න දෙයක්. අන්න ඒ මනසින් දකින්න නම් විදර්ශනාවකින් හෝ සමතේකින් මම අර කිව්ව தත්වෙට ඒකාග්‍ර தත්වයකට මේ හිත පත් කරන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඤා, සංඛාර, විඥාන. මේකෙන් එකක් ගන්න වේදනා. වේදනාව කියන එක මේ ශනේ ඇති නැතිව ඇති නැතිව යන ස්වභාවයක්. මේ දැන් තියෙනවද නැද්ද? තියෙනවා. මේ දැන් තියෙනවද නැද්ද මේ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය? තියෙනවා. මේ දැන් තියෙනවද නැද්ද මේ වේදනාවේ දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය? එහෙනම් ලැබ් එකට යන්න පුළුවන් නම් හරි. මේ දැන් අපේ මානසිකාරය තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් දැන් ගියා නම් හරිනේ. දැන් යා. මම මේ ඇත්තට මේ දැන් කිව්වොත් එහෙනම් තමන්ගේ මනස වේදනා සන්තතියට දුන්හිඳැල්ල වගේ. සන්තතිය කියන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ මේ හැම තැනම හැදෙන වේදනාවට සමවදින්න මේ දැන් ඒකෙම ඉන්න. එක පොඩ්ඩක්වත් හිත වෙනස් කරන්න නැතුව වේදනාව අත්දකින්න. එතකොට ඔහෙට ඵලයක් තේරෙයි. මේ වේදනාවලට හේතු මේවත් කියලා තේරෙයි. මේව නැති කරන්න මෙහෙම කියලා තේරෙයි. නැති කරන මාර්ගය මේකත් කියලා තේරෙනවා. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය. ආදි වශයෙන් තියෙනවා මේ වේදනාව කියන්නේ එකක් පිටිපස්ස එකක්. මේක මගේ එකක් නෙවෙයි, මේක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දුක පිණිස හේතු වෙන දෙයක්, මේක හැම වෙලෙම නැති වෙන දෙයක්. ඔය ඔක්කොම මතු වෙන්න නම් ඒක ගවේෂණය කරන්න ඕනද නැද්ද? පංච උපාදානස්කන්ධය ගවේෂණය කරන්න නැතුව පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තේරෙයිද? වෙන මොන හරි බලලා තේරෙයිද? නෑ. එහෙනම් ගවේෂණය කරන්න පුළුවන් එකම උපකරණය මොකද්ද? මේ මානසිකාරය ඒකාග්‍ර කරගන්න එක. සමහර අයට උඩුවෙන් නැගිටින්න විදියක් නැහැ, නිඳනවා. සමහර අය භාවනා කරන්න ඉඳ ගන්නවා,
ඉඳගත්ත වෙලා ඳ හැම්ම දා බලනකට මොකද දොයි නේද හඟකයි බුදි නේ සමහරය හොඳට ඉරියව්ව ඉන්නව තමයි මොකද යාළුවොත් එක්ක ගිහින් නේද යාළුවට යන්න බෑ මෙයාට යන්න බෑ ලැබ් එකට මොකද වෙන්නේ කාපු තැන් බීපු තැන් ආපු තැන් ගෙවල් දොරවල් නේද උයලා තියලා වගේ කි දැන් උන් හෙට සෝභිත හඳුනගේ භාවනා වැඩසටහන හන් තිනවනේ බලන්න මොකද වෙන්නේ කියලා හරිද එහෙනම් එහෙමයි සමහරයිට මොකද වෙන්නේ ශාරීරික වේදනාව දරා ගන්න බෑ වීරිය නෑ මග වැටෙනවා සමහරව කොහොම හරි කරලා ඒකාග්‍රතාවයකට පත් වෙනවා පත් වෙලා අහනවා මම දැන් අවුරුදු ගාණක් මගේ කය දැනෙන්නේ නැතුව යනවා ආනාපාන සතිය මම මෙච්චර දෙයක් කරනවා මුකුත් නැහැනේ ඇයි සුතාදතා මුකුත් නැහැ මුකුත් මතක තියාගන්නේ නැහැ නාම රූප පරිච්ඡේදය දන්නේ නැහැ හරි පච්චේ පරිග්ගහය දන්නේ නැහැ සම්මස්සන ඥානය දන්නේ නැහැ මොනවත්වත් දන්නේ නැතුව සමාධිය විතරක් ඇති කරන් ඉන්නවා කවදාරි පහළ වෙයි කියලා ඉන්නේ නේද අර දැනුම මුකුත් නැතුව ලැබ් එකට ගියාම ඉබේ පහළ වෙනවද නෑ නේද බලන්නකෝ බෝධ්‍යාංග කියලා දේශනා කරලා තින්නේ සති සම්බෝධ්‍යාංග කියන්නේ සිහිය නේද තවත් විදිහකින් දේශනා කරනවා ධම්මවිජය සම්බෝධ්‍යාංග කියන්නේ සියුම් නුවණ ඒ නුවණ ඒත් එක්ක වේදෙන්න ඕන සිහියත් එක්කම වීරය නේද ප්‍රීතිය පස්සද්ධිය ඇයි පස්සද්ධිය ඇති උනේ නැත්තම් පස්සද්ධිය කියන එක විදර්ශනාවකින් හෝ සමතිකකින් හෝ ඇති උනේ නැත්තම් මේ කයෙන් නිදහසක් නෑ හිතෙන් කාමච්ඡන්ද ආදී නිදහසක් නෑ දෙන්නේ නෑ මේ විදර්ශනාවට යන්න පංච උපාදාන ස්කන්ධය දකින්න බෑ. එහෙනම් මේ හැම එකක්ම අංග, අවබෝධයේ අංග. අන්නේ අංගයන් එකතු වෙච්ච දවසක අන්නයට මේ ලැබ් එකට ගිහිල්ලා මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. එහෙනම් අසුභ භාවනාවෙන් පටන් ගත්ත එක බලන්න අන්තිමට තියෙන්නේ කොහොමද කියලා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන්නේ මොකද්ද? ඇතිවීම නැතිව මොකේද රූපේ එහෙනම් පංච උපාදානස්කන්ධේ එහෙනම් බුදුරජාණන් වහන්සේ අපේ හැම තැනම විසිරෙන හිත හිමින් අකුලල 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 ඒකාග්‍ර කරලා තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ දකින්නේ යදෙව්වේ සතිපට්ඨානේ එක කමටහනක් අරගෙන නිවන් මඟ විවර කරන්න පුළුවන් විවර කරන්න මට දෙයක් නැහැ විවර වෙලා තියෙන එක හරිද අපිට තියෙන්නේ මේ මඟ හරියට ගවේෂණය කරන්න විතරයි දොස්තර මහත්තයාගෙන් පාලමේ රූපයක් පෙන්නලා පාලමේ සැලැස්මක් පෙන්නලා මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ යකඩ බාර එක මොකද්ද කියලා හෙවොත් හරියයිද කොච්චර උගත් වුණත් එයාගෙන් ඒක අහලා හරියන්නේ නැහැ ඉංජිනේරු මහත්තයාගෙන් නේද අනේ මට දැන් දොස්තර කෙනෙක් හොයාගන්න වෙලාවක් නැහැ මගේ ළමයාට හොඳටම අමාරු ඔයත් හොඳට ඉගෙන ගත්ත කෙනෙන්නේ ඔයා විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙ මෙහෙ එන්නකෝ අනේ මෙන්න මේ ළමයාගේ මේ පපුවේ ඉරු දෙනවා කියන මොකද කියලා බලන්න කියලා වට හරියයිද නේද නීතිවිද්‍යා මහත්තයාගෙන් හරියයිද නෑ එහෙනම් ඒ ඒ කෙනා දක්ෂ වෙච්ච එක එක ශේත්‍ර වගේක් තියෙනවා ඒවා එක එක විශේෂේත්‍ර මනස පිළිබඳ විශේෂේත්‍රය කියලා කියන්නේ භෞතික විශේෂේත්‍රය නෙවෙයි අනිත් හැම විශේෂේත්‍රයක්ම ගණිතය විද්‍යාව ආදී කියන්නේ එක එක නියමයන් එක එක ප්‍රමේයයන් මොනවා ගැනද මෙටීරියල්ස් ගැන මේ තියෙන භෞතික වස්තු ගැන ඒවා එහාට මෙහාට පන්නනකොට මොකද වෙන්නේ ඒවට බලය යොදනකොට මොකද වෙන්නේ නේද ඒවට විස බීජ ගියාම මොකද වෙන්නේ ඔක්කොම මේ තියෙන වස්තුන් ගැන හැබැයි මනසෙත් තියෙන ඒ වගේම නියමයන් වගේ මානසිකාරයටත් අදාළ විදිහට ප්‍රමේයයන් වගේක් තියෙනවා තියරි වගේක් තියෙනවා මූලධර්ම වගේක් තියෙනවා මේ තියෙන හැම එකම බුදුරජාණන් වහන්සේ හෙළිකලා මම යනවා නම් දොස්තර විභාගයෙන් ඉංජිනේරුකම කරන්න මට වරදිනවද නැද්ද අසීමිත වරදිනවා මම යනවා නම් ඉංජිනේරු විභාගයෙන් දොස්තරකම කරන්න අසීමිත වරදිනවා මම යනවා නම් නීතිඥ විභාගයෙන් ඔය දෙකෙන් එකක් කරන්න වරදිනවා එහෙනම් ඕනෑම දොස්තර කෙනෙකුට ඕනෑම ඉංජිනේරුවෙකුට ඕනෑම නීතිඥයෙකුට ඕනෑම ශාස්ත්‍රයක් ඉගෙන ගන්න කෙනෙකුට මම මේ කියන්නේ ධර්මය පිළිබඳ තමන්ට විනිශ්චයක් දෙන්න නම් ඒ ධර්මය ආදාරන්න ඕනේ ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න ඕනේ එහෙම නැතුව අහගත්ත පමණින් දැනගත්ත පමණින් යන්තම් විනිශ්චය දීම ඉතාමත්ම අලජ්ජී දෙයක් හොඳයි එහි තියෙන පාපය එහි තියෙන බරපතලකම මේ ලස්සන සුන්දර ධර්මය අපේ හිත නිවනවා අපේ හිත සමාහිත කරනවා රත් වෙන තැන් අඩු කරනවා දැවෙන තැන් අඩු කරනවා
පිච්චෙන තැන් අඩු කරනවා. මුලාවට පත්වෙලා නැති දෙයක් තියෙනවා වගේ අපේ මනසිකාරයට විතරක් දැනෙන. මම නිකන් උදාහරණයක් කියන්නම්. මම කියනකොට දැනෙනවද නැද්ද? ඔය මොකක් හරි දැනෙනවද නැද්ද? ආ මමක් දැනෙනව නේද මට? මේ දැනෙන මමත් අරගෙන මම යනවා මට වැඩිය දක්ෂ, මට වැඩිය වික්ත, මට වැඩිය සල්ලි තියෙන වැදගත් මිනිස්සු ළඟට. වැදගත් පිරිසක් ඉන්න තැනකට යනවා. දැන් මම කොහොමද? දැන් මමගේ தත්ත්වය මොකද්ද? කොහොමද? නේද? හිතෙන් ඇකිලිච්ච මමක් ඉන්නේ. නේද? මම මේ මම අරගෙන යනවා මට වැඩිය පහත්, මට වැඩිය මුදලුත් අඩු, මට වැඩිය ඉගෙනගෙනත් නැති හැම පැත්තකින්ම අඩු සුසුසුකම් තියෙන කට්ටියක් ළඟට. දැන් මම කොහොමද? දැන් ඇවිදින විදිහත් වෙනස්, කතා කරන විදිහත් වෙනස්, ඉන්න විදිහත් වෙනස්. මොකද තැන් තැන් වලට මම වෙනස් වෙන්නේ. මොකද වෙනස් වෙන්නේ? එහෙනම් කෝකද මම? ඒක සාපේක්ෂ ධර්මයක් නේද? අන්න ඒ සාපේක්ෂතාවය තමයි අනුව තමයි අපිට සිතුවිලි උපදින්නේ. ධර්මය අවබෝධ වුණාද මේ සාපේක්ෂතාවය නැති වෙලා යනවා. පංච උපාදානස්කන්ධය යථාභූත ස්වરૂපය දැනගත්තාට මාන්නේ උපදින්නේ නැහැ. එහෙනම් මේක හරි අපූර්ව ධර්මයක්. මේ ධර්මය මම මේ කතා කරන සියලු දේ මට හම්බුනේ කාගෙන්ද? මගේ ගුරුවරුන්ගේ. ඒ ගුරුවරුන්ට හම්බුනේ කාගෙන්ද? ඒ ගුරුවරුන්ගේ. ඒ ගුරුවරු ඔක්කොම ලෝකේ ඉන්න ඔක්කොම අද බණ කියන අද ධර්මය තේරිලා තියෙන යමෙක් පොඩ්ඩක් හරි තේරිලා තියෙන යමෙක් ඉන්නවනම් ඒ අය අතින් අතල්ලා ගත්තොත් ගිහිලා නවතින්නේ බුදුහාමුදුරු ළඟ. බුදුරජාණන් වහන්සේට මේ ධර්මය කොහෙන්ද? ඉබේ. අවබෝධ කරගත තමයි. කොහොමද? කාගෙන්ද උදව්? උදව් නැත. එහෙනම් හේතුඵල නැතුවද එතන? හේතු ඇත. මොනවද හේතු? පාරමිතා ශක්තිය නේද? හරියට සැප විඳගෙන ඉන්න ඇති නේද? සුමේද තාපසයා වෙලා තීරණයක් ගන්නකොට බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබිලා ඒ වෙනකොට නිවන් දකින්න පුළුවන් කෙනෙක් මහ බෝසත්යන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවේ මොකද්ද කරේ? එතනින් එළියට බහැලා නෑ මම නිවන් දකින්නේ නෑ කියලා. මොනවද බෝධිපාක්ෂික ධර්ම, බුද්ධපාක්ෂික ධර්ම මොනවද කියලා හෙව්වා. හොයනකොට හම්බෙනවා දානං සීලං චනෙක්කම්මං ප්‍රඥා වීරියෙන පංචමං කන්ති සච්ච මදිට්ඨානම් මෙත්තුපෙක්ඛා ඉමේ දස කියලා. නේද? එහෙනම් එදා ඉඳන් බෝධි මූලය දක්වා ගත කරපු ජීවිතය සම්පූර්ණ මහා දුගඩ. උපාධියක් ගන්න අවුරුදු 4ක් මහන්සිලා ගන්නවනේ නේද? ලෝකේ දිගම සැලැස්මට ආවේ කවුද? ලෝකේ අමාරුම වැඩේ කරන්න උත්සාහ කරපු කෙනා. ඒ මහා උත්තමයන්න් වහන්සේ නේද? එදා ඉඳලා යම් හුස්මක් ගත්තනම්, යම් කඳුලක් හෙළුවනම්, යම් දහඩියක් හෙළුවනම් ඒ සියල්ල කවුරු වෙනුවෙන්ද? අපිටම කෝටි 100ක් ඉන්නවා කියලා ධර්මයෙන් යන්තම් හරි සැනසීමක් ලැබෙනවා මේ ශාසනේ. මම ඒවෙන් එක්කනේ. එහෙනම් මහා බෝධිසත්ව අවදියේ වින්දාව දුක් තියෙනවා නම් ඒ දුක් වලින් කෝටි 100න් එකක් කවුරු වෙනුවෙන්ද? එහෙනම් මං වෙනුවෙන් නේද? කෝටි 100ක් කියනකොට ලොකු ගාණක් ඒක. කෝටි වලින් බෙදුවොත් එහෙම ලොකු ගාණ. එහෙනම් මං උනේ ලොකු දුකක් විඳලා තියෙනවා බුදුරජාන් වහන්සේ. බෝධිසත්වයන් වහන්සේ විදිහට. හරි. අවසන් මට ඔක්කොම කියන්න බෑ. ඉතින් මේ අත දන්නවා ඒව ගැන ගොඩක් දේවල්. ජාතක කතා ගැන හොයලා බලන්න ඒව ගැන දන්නවා හොඳට. එතකොට අවසාන භවය ගැන ටිකක් මං කියන්නම්. නේද? එක තැනකට ඉඳගෙන මේ බලන්න අපේ මේ බඩ. මෙහෙම හුස්ම ගන්නකොට බඩයි පිටකොණ්ඩයි අතර ගොඩක් දේවල් තියෙනවා නේද? මේ ඔක්කොම නැති වෙනකන් එක තැනකට ඉඳගෙන දුක් විඳා. මෙහෙම හුස්ම ගන්නකොට මේ බඩ පොත්ත පිටකොණ්ඩේ ගෑවෙනකම් මේක අඩු වුණා. මේ ඊළාට ඔක්කොම පෑදෙනකම් ඒ හැම වෙලාවෙම තිබ්බ අදිෂ්ඨානේ මොකද්ද? මහා බෝධිසත්වයන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මට කොච්චරනම් නෙක්කම්ම කියන සංකල්පයෙන් හිටියද කියනවනම් සසර ජීවිතේ සමහර තැන්වලද මට කලන්ත හැදුනා. හැබැයි මම මගේ හැඟීම වෙනස් වුණේ නැහැ. යතා පූරේ තතා පච්චා, යතා පච්චා තතා පූරේ, යතා රත්තිං යතා දිවා, යතා රත්තිං තතා දිවා. උදේ යම්සේද රාත්‍රියත් ඒ විදිහට මං ඒ නෙක්කම්ම සංකල්පය රැකගත්තා.
හරි පෙරයම්සේද පසුත් ඒ විදිරම තිනකන් රැකගත්තා. සමහරලාට මම ජටිතල් උඩුතල්ල තද කරගෙන හත මිටි මොලව කරගෙන වීරය ගත්තා. හරි එක වෙලාවකට මම හුස්ම ගන්න එක නැවැත්තුවා. එනවත්තුනට මගේ කණෙන් හුස්ම පිට වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ විඳ දුකක් තියෙනවා නම් ඒ දුක මේ ලෝකේ කිසිම මිනිසෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම සත්වයෙකුට විඳින්න බෑ, විඳලත් නෑ. හරිද? මේ හැම නිමේෂයකම තිබ්බ තමන්ගේ නිවන ගැන අදහස නෑ නේද? නෑ. මේ සත්තු, මේ සත්වයා ලෝකේ නැති දෙයක් තියෙනවාය කියලා දැනි දැනි දුක් විඳිනවා. හරියට මිරිගුව පස්සේ යන මූ වගේ. මිරිගුවේ පස්සේ යන මූ වේගෙන් දුවනවා. අතන වතුර තියෙනවා කියලා යන්න යන්න පිපාසයි. යන්න යන්න පිපාසයි. නේද? ඇයි? එතෙන්ට ගිහිල්ලා බලනකොට තවත් ඈතක පේනවා. අපිටත් ඒ වගේමයි. යම් කිසි දෙයකින් ප්‍රාදේශ සභා මන්ත්‍රීකමකින් තමයි සතුට ලැබෙන්නේ කියලා කෙනෙකුට හිතුනොත් එයා ඒක පස්සේ යනවා මිරිගුව වගේ. ගිය ගමන් එයාට ළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ඕන වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් තමයි සතුට තියෙන්නේ කියලා දුවගෙන යනවා. මේ හැම දෙයක් ගැන මම කියන එක උදාහරණකින්. ඊට පස්සේ එයාට හිතෙනවා ඇමතිකමකින් තමයි සතුට තියෙන්නේ කියලා. ඊට පස්සේ දෙනවා අගමැතිකමකින් තමයි සතුට තියෙන්නේ කියලා. ඉතින් හබාගෙන යනවා නවතින්නේ නැහැ. මේක නවතින්නේ නැහැ. කය සැරෙන් සැරේ නැවතුණාට හිත නවතින්නේ නැහැ. එහෙනම් මේසා විශාල දුකක් විඳලා අනන්ත අප්‍රමාණ කැපකිරීමක් කරලා ධර්මය අවබෝධ කරගන්නවා, හිත නවත්තන විදිය හොයාගන්නවා. අඟුලිමාල දුවනවා නේද? අම්මා පස්සේ දුවනවා කඩුවක් අරගෙන. බුදුරජාණන් වහන්සේ මැදට පැනලා දුවනවා. දුවන ගමන් මොකද කරන්නේ? අඟුලිමාල කියනවා මුඩු මහන නවතිනු. අනිත් පැත්ත හැච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම නැවතිලා ඉන්නේ, ඔහෙ නවතිනවා කියලා. මේ ප්‍රඥාවන්ත පුද්ගලයාට වැටහෙනවා, එහෙනම් මේ කයක් විතරක් නෙවෙයි තියෙන්නේ. කයවල් දෙකම දුවදුව තිබ්බේ. එහෙනම් වෙන මොකක් හරි තියෙන්න ඕනේ. එහෙනම් මේ මහා උත්තමයන් වහන්සේගේ හිත නැවතිලා තියෙන්නේ. මගේ හිත තාම දුවනවා නේද? එක එක ඒවා පිටිපස්සේ, එක එක ෆෝන් පිටිපස්සේ නේද? කොච්චර දැක්ක ගමන් මොකක් හරි එකක් එකපස්සේ තමයි අපේ හිත දුවන්නේ. මේ දිවිල නවතින්නේ නැහැ. හරිද? ලබා දුන්නේ නැත්නම් රත් කරවනවා, දවනවා, පුච්චවනවා. එහෙනම් මේක නවත්තන විදිහ බුදුරජාණන් වහන්සේ කී තැනක දේශනා කරාද? කසිවාරජ්‍යත් බ්‍රාහ්මණයට කියනවා ඔය විතරක් නෙවෙයි මමත් ගොවිතැන් කරනවා කියනවා. මේ මම මෙතක් හිටින් කියන්නේ අධිකාරලා කොච්චර කියන්න පුළුවන්ද? අහනකෝ උපකරණ. කසිවාරජ්‍යත් බ්‍රාහ්මණයා මේ භෞතික වස්තු වල ගොවිතැනයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ උපකරණත් එක පැහැදිලි කරලා දෙනවා. මෙන්න නාම වස්තුවේ ගොවිතැන මෙහෙමයි. ඒකත් කල්ටිවේෂන් එකක්. ඒකත් වගා කිරීමක්. හරිද? මොන වගේ වගා කිරීමක්ද? සද්දා බීජං තපෝ වුට්ටි ප්‍රඥාමේ යුග නංගලං හිරීසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං. මේකේ බීජය ශ්‍රද්ධාව. මේකේ වැස්ස තපස. මේ විදිහට අපූර්වට මේ නාම කොටසේ ගොවිතැන ගැන දේශනා කරනවා. මේ මනස අවබෝධ කරගන්නවා. අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උකුජ්ජේය පටිච්චන්නං වා විවරේය. මේ විදිහට යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරු වුණා වගේ කියලා. වැහිලා තිබ්බ දේ අරුණා වගේ කියලා. මොකද්ද අවබෝධ වෙන්නේ? ඇතුලේ මම දැන් කිව්වා නේද හැඟීම් හතරක් ගැන. අපි හිටියේ වැරදි මාර්ගයක. අපිට තේරෙනවා අපේ මේ හතරේ තැන් තැන් වල වැරදි තියෙනවා කියලා. යේ ධම්මා හේතුප්පවා තේ සං හේතුන් තථාගතෝ ආ පාරමිතා ශක්තිය තිබ්බ අය මේ බුදු වදන් ඇහෙනකොට නේද එක ෂණයක සෝවන් වෙනවා. සෝවන් වෙන්නේ ඒකට අවශ්‍ය කරන පරමාර්ථ ධර්මය තමන්ගේ මනසින් දැක ගන්න පුළුවන් ශක්තිමත් දාරුචිරිය තෙරුන් වහන්සේ බව ගානක් නේද? මොකද කරේ මහා කාශ්‍යප මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේදී ගලක් උඩ භාවනා කළා වේලිලා මැරිච්ච කෙනෙක්. හරිද? භවෙන් භවයට ශක්තිය වර්ධනය කරගත් අයට එක ෂණයක අහපුවාම නිවන් දකින්න පුළුවන්. අන්න ඒ අය ඉන්නවා නම් ඒ අයට සෝවන් වෙන්න භාවනා කරන්න ඕනේ නෑ. එහෙනම් සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනමයි කියලා කිව්වොත් ඒක වැරදි. හැබැයි සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනෙම නෑ කිව්වොත් ඒකත් වැරදි නේද? ඇයි අපි ගැති වෙන්නේ එක තැනකට දෘෂ්ටි වලට වැටෙන්නේ ඇයි? හරි කෙනෙක් කියන සෝවාන් කරන්න භාවනා කරන්න ඕනමයි කියලා. එහෙම කිව්වොත් ඒක වැරදි නේද? ධර්මය හදාරන්න අපිට පුළුවන් මරා ගන්න එක නෙවෙයි අපේ පින්නත්නේ අපි කරන්න ඕනේ. නේද? ඔක්කොම මොකද කරන්න ඕනේ? ආධාරණ එකයි කරන්න ඕනේ. ඉතින් එහෙනම්
මේ ඇත්ත තේරුම් ගත යුතු තියෙනවා. මේ සත්‍ය තුළට එන්ඩෝනේ. කොච්චර වෙහෙස වෙලාද, කොච්චර මහන්සි වෙලාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පිහිටව ශාසනය පිහිටවලා සති දෙකක් යන්ඩි ඉස්සෙල්ලා මාරයන ඇල්ලකෙනවා. භාග්‍යවතුන් වහන්ස, ගෝතමයණන් වහන්ස පිරිනිවෙන්ඩ කාලයයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, මගේ සිව්වනක් පිරිස, මේ ශාසනයේ බිහිවෙන සිව්වනක් පිරිස ව්‍යක්ත විනීත විචාරද බෞස්සත ධර්මදර ධර්මයන්නේ පිහිටි අනුධර්මයන්නේ පිහිටි ගුරුවරයාගෙන් අසාගත්දේ කියන දේශනා කරන විභජනය කරන පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රාතිහාරයක් කොට ධර්මය දේශනා කරන පිරිසක් බිහිවෙන තුරු මම නිවන් දකින්න නෑ කියලා, මම පිරිනිවන් පාන්න නෑ කියලා. හරි, එහෙනම් අන්න ශාසනේ පිහිටවපු හැටි. එතන ඉඳලා පරිනිර්වාණය දක්වා කොච්චර දුක් විඳද, කලන්ත දාලා වැටිච්ච හැටි නේද? හැම නිමේෂයකම අන්තිම මාස තුනේ කරත්තයක් වගේ මේ ශරීරය තියාගෙන කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක. දිරච්ච කරත්තය මුළු දිරච්ච කරත්තයක් වගේ තියෙන මුළු දඹදිව පුරාවට මාස තුනක් තිස්සේ ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදී වශයෙන් ආය ධර්ම දේශනා කර කර වැඩම කරා. අනන්ත දුකක් විඳලා අන්තිමටත් අපිට කියලා, අන්තිමටත් අපිට දේශනා කරේ මොකද්ද නේද? මම ඔබ අමතනවා, සියලු සංස්කාරයන් නැසෙන සුළුයි, අප්‍රමාදීව කුසල් වර්ධනය කරන්න, මේ හිතේ කුසලයේ වර්ධනය කරන්න. ඉතින් එහෙනම් ඒ අනුව තියෙන ශාසනය, ඒ අනුව සකස් වෙච්ච ශාසනය, අදටත් මේ ශාසනය තුළ සියලු ධර්මය අපිට ඒහි පස්සිකව පෙන්වන්න පුළුවන් නම් මේ ත්‍රිපිටක ධර්මය තුළ තවත් මේක පිළිබඳ අටුවා ටීකා ටිප්පණි අලුතෙන් ඕනේ නැහැ. හරි, ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. මහා මහා කැපකිරීමක් කරලා කරපු ශාසනය යම් කිසි කෙනෙක් ඒ ශාසන චිරස්ථිතිය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අරගෙන යනවා නම් එයාට මහා ආනිසංස වාරයක් තියෙනවා. ශාසනය කියන්නේ සසුන කියන එක, සසුන කියන්නේ හස්න කියන එක, පණිවිඩය කියන එක. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය නිවැරදිව යම් කිසි කෙනෙක් අරගෙන යනවා නම් එයාට මහා ආනිසංස වාරයක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි අච්චර මහන්සිලා හම්බ කරපු දේ කවුරුහරි විකෘති කරනවා නම්, විනාශ කරනවා නම්, විනාශ කරන්න මාර්ගය පාදනවා නම් ඒ තැනත්තන්ට විශාල හානියක් තියෙනවා. අපිට උරුම වෙච්ච දෙයක් තියෙනවා. ඒ උරුම වෙච්ච දේ හොඳටම ඇතිනම් නිවන් දකින්න තවත් මොන අලුත් අර්ථ දැක්වීම වල අවශ්‍යතාවයක් නැහැ. ඒකින්ද මම කරුණාවෙන් මතක් කරන්නේ බේරෙන්න. බේරෙන්න කියන්නේ ඉංජිනේරු විද්‍යාවෙන්, දොස්තර විද්‍යාවෙන්, නීතිඥ විද්‍යාවෙන් ධර්මය දිහා බලන්න එපා. හරිද? ධර්ම විද්‍යාවෙන් බලන්න. ඒකට ධර්මය හදාරන්න. අවුරුදු 4ක් ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා නම් නේද? ඇත්ත. සමහර ඒවා ගලපන්න පුළුවන්. දන්නවනේ. උසස් පෙළ ගණිතයේ තියෙනවා ගණිත අභ්‍යවන මූල ධර්ම කියලා. එකට සත්‍ය නම්, දෙකට සත්‍ය නම්, එන්ට සත්‍ය නම්, එන්දන එකට සත්‍ය නම් සියල්ලටම සත්‍යයි. පටිච්චසමුප්පාදය අරන් බලන්න ඒක නේද තියෙන්නේ කියලා නේද? ගිය භවයට සත්‍යයි, මේ භවයට සත්‍යයි, ඊළඟ භවයට සත්‍යයි. අවිද්‍යාපච්චය සංකාර වෙනවා නම්, සංකාරපච්චය විඥාන වෙනවා නම්, ඒ වෙන විදිහ පටිච්චසමුප්පාදේ සත්‍යයි. එහෙනම් නේද හැම එකටම සත්‍ය බව පේන්නයි මේ වට තුනක්, සන්ධි තුනක් සහිත මේක දොළොස් ආකාරයක බෙදීමක් සහිතව දේශනා කරන්න එකයි. එහෙනම් මම පටිච්ච සමුප්පාදයේ තියෙන ධර්මය අරගෙන විනයෙම අරගෙන බලනකොට ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ වගේ තියෙන පෙය්‍යාල ධර්ම කියලා තියෙනවා. ඒවැය තියෙන සංකරණ සංයෝජන. හරි, එක එක යෙදීම් යෙදෙන හැටි. එහෙනම් මේ හැම දෙයක්ම ගත්තාම මම ගණිතයෙනුයි, භෞතික ගණිතයෙනුයි, භෞතික විද්‍යාවෙනුයි බුද්ධ ධර්මයේ අර්ථ දක්වන්නද වෙන්නේ මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙන්න මේවා තියෙනවා කියලා පෙන්වන්නද ඕනේ. ඉහලින් තබා ගත යුත්තේ තාක්ෂණික විද්‍යාවද, ඉහලින් තබා ගත යුත්තේ ධර්මයද? ඉංජිනේරුවා උත්සාහ කරන්නේ වෛද්‍ය විද්‍යාවත් ඉංජිනේරුකමෙන් හදන්න, වෛද්‍යරයා උත්සාහ කරන්නේ ඉංජිනේරුකමත් වෛද්‍යවරයෙක් විදිහට හදන්න. ඒකින්ද ධර්මවාදියා කටයුතු කරන්නේ ධර්මය මූලිකව තියාගෙන අනිත් දේවලුත් ඒකේ බුදුරජාණන් වහන්සේ මෙච්චර කාලයක් ඉස්සෙල්ලා මේවා දේශනා කරලා තියෙනවා. දැන් මම කියනවා නම් ඔය පටිච්චසම්පාදය තෝරගන්න
පටිච්ච සමුප්පාදය තෝරගන්න මේ උසස් පෙළ ගණන් කරපුවා විතරයි පුළුවන්. හරියද? රාජෝහරණං 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 කියන තැන පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන්නේ. හරිද? ඒක උසස් පෙළ ගණිතේ ඕනේ. ඇයි ඒ? අර හිතට පුළුවන්කම තියෙනවා පරමාර්ථයේහි ඇතිවීම නැතිවීම දකින්න. එහෙනම් සියල්ල කිව්වා දැන් ඉතින් නේද? ඒකින්ද මේ හදිස්සියෙම සියලු දේ වෙනස් කරගන්න යන්න ගියොත් අපි මහා මුලාවක වැටෙනවා. මේ ව්‍යසනයෙන් බේරෙන්න ඕනේ. හරිද? විනය අවසාන විනාඩි 5 මම ගන්නේ. ධර්මය කියන එක එකක්, විනය කියන එක තවත් එකක්. හරිද? කර්මාන්ත ශාලාවක මොන හරි නිෂ්පාදන වගේක් තියෙනවා. ඒකින සේවකයෝ ඒ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්න නම් යම් කිසි විනයානුකූල ක්‍රමවේදයක් තියෙන්න ඕනද නැද්ද? නෑ නෑ, එහෙම ඕනේ නෑ. නේද? අර පුටුවේ ඉන්න ලොකු මහත්තයා හෙට ඇවිල්ලා එන අවුලන්න. එහෙනම් අවුලන එක්කෙනා ගිහලා රුඩ පුටුවෙන් හෙට ඉඳ ගන්න. අය කැමති කැමති කෙනෙකුට කැමති කැමති විදිහට ඉන්න පුළුවන් නම්. කර්මාන්ත ශාලාව තියෙයි. ප්‍රොඩක්ෂන් එක ඉස්සරහ දිහා බලලා හරියන්නේ නෑ. ඒ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්න නම් ඒකට නේද නීති පද්ධතිය තියෙන්න ඕනේ. මේ අපූර්ව ප්‍රොඩක්ෂන් එක, අපූර්ව නිෂ්පාදනය කියලා කියන්නේ හිතක උත්පාදනය කරන නිවන. හරිද? හිතේ උත්පාදනය කරන නිවන උත්පාදනය කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි ධර්මය. හැබැයි ඒ ධර්මයේ සහිත ශාසනය මහා කාලයක් අරගෙන යන්න තමයි විනය තියෙන්නේ. ඒක නීති පද්ධතිය. බුදුරජාණන් වහන්සේ කාලයේදී රහතන් වහන්සේටවත් විනයානුකූල සඳහන් වෙනවා. රහතන් වහන්සේටවත් සිල්පද ඔක්කොම රකින්න බෑ. ඒක තැන් තැන් සමහර පොඩි පොඩි ඒවා කැඩෙනවා. හැබැයි මම රහත් වුණා කියලා කවුරු මහාකාශ මහ රහතන් වහන්සේ සියලු දේ කරගත්ත මහ උත්තමයන් බුදුරජාණන් වහන්සේගේ ඕරස පුත්‍රයා කැලෙන් එළියට එන්නේ නැහැ. ඇයි? ඉදිරියේ එන මල්ලිලාට මේ ශාසනේ, ඒ කියන්නේ මේ ශාසනේ පරම්පරාවේ අයට ආදර්ශයක් වෙන්න මම වනාන්තරයේම ගත කරන්න ඕනේ. දූතාංගධාරීන් අතර ප්‍රධානියා. හරිද? අපවත් වෙනකම්. නේද? කොච්චර බුදුරජාන් වහන්සේගේ ගෞරවයක් තිබ්බද කියනවනම් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කරනකම් බුදුරජාන් වහන්සේගේ චිතකයට ගිනි අවිලෙන්නේ නැහැ. කොච්චර උස දෙවිවරු, රජවරු, රජදරුවෝ මොන උත්සාහය ගත්තත් ගිනි අවිලෙන්නේ නැහැ. අන්තිමට 500ක් ස්වාමීන් වහන්සේලා එක්ක ඇවිල්ලා තුන්වරක් පැදකුණු කරලා පාදයේ තමන්ගේ හිස තියෙන මොහොතේ ඒ චිතකය තෙමේම ගිනි ගන්නවා. හරි? මේක මහා අසිරිමත් ශාසනයක්. ඒක විනයෙන්, ධර්මයෙන් බැබලිච්ච ශාසනයක්. හරිද? මම ලොකු චෝදනාවක් කරනවා. හරි, කරන් දෙන්න මේ චෝදනාව කරන්න ඕනේ. මේක ඇහෙන මානේ ඉන්න ඔක්කොටම, විශේෂයෙන් මෙල්බන් නුවර අපි ඇවිල්ලා අවුරුදු දෙකක් මහන්සි වුණා. නමුත් ගිය දෙසැම්බර් මාසේ අපේ ඇත්තෝ ස්වාමින් වහන්සේලාගේ රාත්‍රී දානයට දන් සීට්ටුව හදලා තියෙනවා සමහර අය. හරිද? මට මේක කතා කරන්න අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවා, මම මහන්සි වෙච්ච කෙනෙක්. මේකේ සමහර අයගේ මානසිකත්වය සකස් කරන්න මහන්සි වුණා මම. බොහෝ මහන්සි වුණා. දවස් ගණන් නිදිමරුවා. කටේ උගුරේ ලේ රහවනකම් කතා කරා. මගෙන් ඉගෙනගත්ත සමහර ඇත්තෝ මේ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? රාත්‍රී ආහාරය, ආහාර දාන වේල සකස් කරන, රාත්‍රී දාන වේල රහතන් වහන්සේලාට සකස් කරන්න. නොදන්න දෙයට අත තියන්නේ නැතුව ඉඳ දැනගන්න ඕනේ. මට මෙහෙම කතා කරන්න අයිතියක් තියෙන හින්දාමයි මම කතා කරන්නේ. මම ඒකට බය නැහැ කතා කරන්න කිසිම කෙනෙකුට. වහාම නිවැරදි වෙන්නේ නැත්තම් මං ඉන්න පැත්ත පළාතක එන්න එපා. එතරයි. හරිද? ඒ මොකද සියලු දේ හේතුඵල ධමත් එක්ක අපි පැහැදිලි කර දෙන්න සම්මා සම්බුදුරජාන් වහන්සේගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, මේ වෙනකම් වැඩ හිටි මහා සංඝරත්නයේ නාමයෙන් සියලු දේ අපි නිවැරදිව එන්න බලන්න කියලා මම ඕන වෙලාවක කියලා තියෙනවා බුදුරජාන් වහන්සේට ගෞරවයක් විදිහට ඕනම තැනක් පෙන්වන්නම් කියලා. විනයට හානි කරා නම් සමාව ගත යුතුය ඇත්තෝ. නැත්තම් Tamanට විශාල හානියක් වෙනවා. හරිද? සිල්වන්ත ගුණවන්ත රහත් සිල්වන්ත ගුණවන්ත උත්තමයන් වහන්සේලා දිහා රවල බැලුවනම් අන්ත වෙනවා. තැන් තැන් වල කටමැද දෙඩෙව්වනම් ගොළු වෙනවා ඊළඟ භවයන් වල. හරි? මේ ඒ තරමට මේ ශාසනය බලගතුයි.
තමන්ට කැමති කැමති විදිහට මේක අර්ථ දක්වලා කැමති කැමති විදිහට තමන්ට කාගෙන් හරි පොඩ්ඩක් අහගෙන මොනවහරි අහගෙන කියපු කියපු දේවල් වලට හරි හරි කියාගෙන විනය කැඩුවනම් ඒක සාසන චිරස්ථිතියට විශාල හානියක් සිද්ධ කරා වෙනවා. එහෙනම් ඒ අත්තන්ට විපාක තියෙනවා. ඒකින්ද වහාම සමාවගත යුතුයි. කොහේ හරි හොඳ හාඳුනමක් හොයාගෙන යන්න. උපසම්පදා සීලය රකින්න හාඳුනමක් හොයාගෙන යන්න. විනයට නොදන්නාකම නිදහසට කාරණාවක් නෙවෙයි. ඒක අපිට උගන්වලා තියෙන දේ. හරිද? අර කර්මාන්තශාලාවේ ඉන්න සුළු සේවකයා ගිහිල්ලා බොස්ගේ පුටු ඉඳ ගන්නවා. අනේ සර් මන් දන්නේ නැහනේ. කිව්වට හරියනවද? නැහැ හරියන්නේ නැහැ. ධර්මයට නොදන්නාකම සමාවට කාරණාවක්. විනයට එහෙම නැහැ. එහෙනම් විනය කඩපු ගිහියත්තු ඉන්නවා. ඒකින්ද එහෙම ඇත්ත දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ සාසනයට හානි කරපු අය දැනගත්තොත් කියනවා පාත්‍රය අනිපත් හරවන්න කියලා. ඒකින්ද මට පිණ්ඩපාත බෙදන්න ආවොත් මම දන්නවා මූණු කීපයක්. හරිද? මොකද මේවා මූණු පොතේ දාලා අපිට ගෙනල්ලා පෙන්නනවා කට්ටිය. ඒකද මේ මූණු වලට මම මේ කියන්නේ මගෙනුත් බණ අහලා තව සැරයක් මට දාන පිළිගන්නන්න ආවොත් පාත්‍රය අනිපත් හරව ගන්න බලාගෙන ඉන්න. හරිද? අපි ලෑස්ති නෑ ඒ දාන පිළිගන්න. කොහොමත්ම ලෑස්ති නෑ. ඒකින්ද යම් විදිහකින් අද ධර්ම දේශනාවෙන් හරි මොනවා හරි තේරුණා නම් වහා මොකද කරන්න ඕන නේද? සමාව ගන්න ඕනේ. ඒකින්ද ඕනෑ තැනක ඕනෑ එකක් කියන්නේ ධර්මය තුළ ඉන්න ස්ථාවර පිරිසත් එක්ක අපි මේ ගමන යන්නේ. මේ ධර්මය තුළ බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් හින්දා. ඒකින්ද මේ චෝදනාවෙන් ගලවෙන්න බෑ. එක්කෙනෙක් දෙන්නෙක්ින්ද හැම කෙනෙකුටම අහගන්න වෙනවා. ඇති මොකද කරන්නේ නේද? කරන් දෙන්නේ. ඒක තමයි ඇත්ත. බුදුරජාණන් වහන්සේත් අවශ්‍ය තැනදී හිස් පුරුෂය මෝග පුරුෂය කියලා මෝඩකම් කරන මිනිසුන්ට කතා කරේ. ඒව හදා ගන්න වෙන මොකටවත් නෙවෙයි. ඒක ද්වේෂයෙන් කරන දෙයක් නෙවෙයි. ඇයි හොඳින් කිව්වට කවදාකවත් මේක සකස් වෙන්නේ නැත්තම් නේද? අවසාන වශයෙන් මම මේ කියන්නේ මේක තේරුම් ගන්න ඕනේ නැත්තම් හිතයි මේක තවත් ගැටලුවක් කියලා. බලුපැටියෙක් කෙනෙක් පැත්තෙන් මෙහාට මේ බල්ලා මෙතෙන්ට ඇවිල්ලා මාව අඳුරන බලුපැටියෙක් කියන්නකෝ. මෙතෙන්ට ආවත් එහෙම මෙහි ඇවිල්ලා මගේ ඇඟේ නටනවා. මෙතන කෑ ගහනවා. මං කියනවා බලුපැටියා මෙතන හොඳ තැනක් නෙවෙයි කෑ ගහන්න වහාම යන්න පස්සේ පුළුවන්. හරිද? අර ඈතට යන්න 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 බලුපැටියා යන්න බලුපැටියා කියවට යනවද? නෑ. එයාට තේරෙන්නේ ශබ්ද රසය විතරයි. අර්ථ රසය තේරෙන්නේ නෑ. අන්න ඒකද සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මොකද කරේ? සමහර තැන්වලදී ශබ්ද රසයෙන් සමහර අය පාලනය කළා. හරිද? ඒකින්ද අර්ථ රසයෙන් බැරි නැත්නම් සද්ද රසයෙන් හරි පාලනය කරන්න වෙනවා සාසනේ නාමේ. එකම දේ මම කියන්නේ ඉස්සෙල්ලා කියන්න ත්‍රිපිටකයේ මෙන්න මෙතන අඩුයි කියලා පුළුවන් නම් අපිට ඒක කියන්න. නිවන් දකින්න මාර්ගයේ මෙන්න මෙතන අඩුයි කියලා මට මෙන්න මෙතනින් එහාට කරගන්න බෑ මං සියලු ප්‍රතිපත්තිය රකින්නවා කියලා තියෙන විදිහට මෙන්න මෙතන කරගන්න බෑ කියලා කියන්න අපි පැහැදිලි කරලා දෙන්නවා. ඒකින්ද අපි බොහොම ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මේ තියෙන ව්‍යසනේ බේර ගන්න ඕනේ. යන යන තැන දකින දකින දේ තුල ඇරෙන්නේ නැතුව ත්‍රිපිටක ධර්මයක් තියෙනවා හදාරලා ඉන්න. ධර්මයෙන් නේද ඉංජිනේරුකමෙන් වෛද්‍ය වෘතියෙන් නේද මටත් ඕනනම් තිබ්බ අර්ථ දක්වන්න. මමත් භෞතික දේවල් ඉගෙන ගත්තා. නේද? මටත් බයිකෙන් අර්ථ දක්වන්න ඕන. නෑ එහෙම කරන්න තරම් මගේ හිත ධර්මයෙන් අහකට නැමෙන්නේ නෑ. හරිද? ඒකින්ද ධර්මයේ තුලයි හිත රැඳෙන්න ඕනේ. මේ බව මතක තියාගන්න හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. හැම කෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඊටාම යහපත් කටයුතු කරන විශාල පිරිසක් ඊටා ස්ථාවරව කටයුතු කරන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතු කරන ඊටාම යහපත් පිරිසක් මේ පුරවරයේ ඉන්නවා. එයා ධර්මයේ තේරුම් ගනිමින් ඉන්නවා. සංවරව හැසිරෙමින් ඉන්නවා. ඊටාම යහපත් වෙ ඉන්නවා. බුදුහාමුදුරුවන්ට ධර්මයට මහා සංඝරත්නයට හානි නොකර තමන්ගේ රටට හානි නොකර යහපත් ජීවිත ගත කරන සත්පුරුෂ පින්වත් අයට අපි බොහෝම ආශිර්වාද කරනවා. තම තමන්ට යම් දුකක් තියෙනවා නම් යම් ආකාරයක සසර දෝෂයක් තියෙනවා නම් කර්මයක් තියෙනවා නම් ඒ සියල්ල දුරිබුත වේවා. සියලු දුක් නිවේවා. සසර සුවපත් වේවා. මේ ජීවිත සාර්ථක වේවා. අවසානයේදී බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ හැම දිනාටම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.